තෙරුවන් සරණයි හැම දෙනාටම. අදත් අපි අපේ සුපුරුදු සදහමමයි මේ ආරම්භ කරන්නේ. විවාහාර වර්ෂයෙන් අද 2020 වර්ෂයේ සැප්තැම්බර් මාසේ 25 වෙනි දින සිකුරාදා දින අපි යොදාගත්ත සුපුරුදු වේලාව ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5:30ට අපි මේ දහම් හමුව පවත්වනවා අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන්. අදත් වෙනද වගේම අපේ කල්යාණ මිත්‍ර පිරිස මේ දහම් හමුවට එකතු වී සිටිනවා, සම්බන්ධ වී සිටිනවා. හැම දෙනාම අපි කල්යාණ මිත්‍රත්වයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. අපි දහම් හමුව ආරම්භ කරමු. මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදුපියාණන් වහන්සේ ගෞරවයෙන් සීකරගෙන නමස්කාර පාඨය තුන් වාරයක් කියලා සම්බුද්ධ වන්දනා කරලා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 තෙරුවන් සරණයි. අපි දහම් හමුවක් පවත්වාගෙන ඉනු ලබනවා. අපි හැම දෙනාගේම ධර්ම අවබෝධයේ පිණිස අපි හැමෝම තථාගත දහම මැනවින් තේරුම්ගෙන ඒ දහමට පිළිපන් සුපටිපන්න අය, මනා වූ ප්‍රතිපදාවකට පිළිපන් පිරිසක්. ඒ තමයි මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව. ඒ ප්‍රතිපදාවට පිළිපන් කියන අර්ථයයි සුපටිපන්න කියන්නේ. ඉතින් අපි හැමෝම සුපටිපන්න අය. එතකොට මේ ප්‍රතිපදාවේ ප්‍රතිඵලය වන්නේ දුක්ඛ නිරෝධය. අපි නිබ්බාන නිවන කියලා හඳුන්වන්නේ එයමයි. ඉතින් ඒ తත්වය සාක්ෂාත් කර ගැනීමහිලා අපි හැමෝටම මනාව අවබෝධයක් අවශ්‍ය කරනවා. ඒ අවබෝධය තුල තමයි අපි පුහුණු වෙලා, මේ දහම පුහුණු වෙලා, ඒ තුලින් අපි මේ මාර්ගයේ අවසාන ඵලය සාක්ෂාත් කරගන්නේ. දැනටමත් අපි මෙහි යම් යම් ඵල තත්වයන් භුක්ති විඳින අය. පළමුවෙන්ම ගත්තොත් මේ ප්‍රඥාව පැත්තෙන් බොහෝ ඵල භුක්ති විඳින අය. ඒ කියන්නේ අපි මේ ආර්ය ප්‍රතිපදාව හොඳට අවබෝධ කරගෙන තියෙනවා. මෙය දුකින් මිදීමට සුදුසු ප්‍රතිපදාව බව පිළිගෙන තිබෙනවා. ඒ විදිහට බොහෝ මේ ප්‍රතිපදාවට අදාළ බොහෝ දේ දැනටමත් අපි අවබෝධ කරගෙන තියෙනවා. ඒක ප්‍රඥා ඵලයක්. ඊට අමතරව සීල අපි මේ ප්‍රතිපදාවේ පෙන්නන සීලය අවබෝධ කරගෙන තිබෙනවා. ඒ වගේම අපි බොහෝ දුරට අපේ උපරිම ශක්තියෙන් සීලය දියුණු කරගෙන තියෙන. සීලය තුළින් අපි ලබාගෙන තියෙන ශික්ෂණය, හික්මුණු බව, සංවර භාවය, ඒ තුළින් ලබන නියුණු සැනසුණු බවත් අපි ලබාගෙන තිබෙන. ඒ වගේම සමාධිය අපි තේරුම් අරන් තිබෙනවා, සමාධිය වඩලා තිබෙනවා, වඩනවා. එයින් ලබන මානසික ඒකාග්‍රතාවය, මානසික සංහිඳියාව, මානසික තැම්පත් බව, මානසික නිකෙලෙස් බව අපි දැනටත් අත්විඳිනවා යම් යම් මට්ටම් වලින්. එහෙනම් දැනටමත් මේ සුපටිපන්න භාවයේ තුල
මේ මාර්ගය තුල මාර්ගඵල ලාභීන් බවට පත් වෙලා තිබෙනවා. කොහොම නමුත් මෙහි නිමාවක් තිබෙනවා, කෙලවරක් තිබෙනවා, පරම නිෂ්ඨාවක් තිබෙනවා. ඒ తত্ত্বය සාක්ෂාත් කරගන්නා තෙක් අපි මේ ධර්මාවබෝධය තවදුරටත් වැඩි කරගන්නවා. ප්‍රඥා ශික්ෂාව. සීලය දැනට තියෙන తত্ত্বෙන් අපි සෑහෙන්නේ නැහැ. තවදුරටත් වර්ධනය කරගන්න. සමාධිය දැනට තියෙන ප්‍රමාණයෙන් අපි සෑහෙන්නේ නැහැ. තවදුරටත් වර්ධනය කරගනිමින් යන්න. එහි ප්‍රතිඵලයයි අපි ලබන මේ අවසාන ප්‍රතිඵල. ඉතින් අපි මේ විදියට දහම් හමුවකට එකතු වෙන්නේ තවදුරටත් තථාගත ධර්මයේ සාකච්ඡා විමසලා සාකච්ඡා කරලා විමසලා ඒ තුලින් අපිට ගත හැකි දේ තවදුරටත් ගැනීමටයි. හොඳයි, අපි මේ වන විට ධර්ම සාකච්ඡාවට නව මාතෘකාවක් තියාගෙන තිබෙනවා. ඒ තමයි හේතුඵල ධර්මතාව, පටිච්ච සමුප්පාද. ඒ යටතේත් අපි සාකච්ඡා කීපයක්ම සිද්ධ කරලා තිබෙනවා. ඉතින් අදත් අපි බලාපොරොත්තු වෙනවා ඒ සාකච්ඡාවම තවත් ටිකක් ඉදිරියට කරන්න. වෙනද වගේම අපි පටිච්ච සමුප්පාද ධර්මතාව නැවත මෙනෙහි කරගමු. බුදු පියාණන් වහන්සේ එය වාක්‍ය හතරකින් දේශනා කරලා තිබෙනවා. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති, ඉමස්මින් අසති ඉදං නහෝති, ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති යනාදී වශයෙන්. එතකොට මෙහි මේ වාක්‍ය හතරකින් කියවෙන්නේ සබාදහම, සබාදහමේ ස්වභාවය, ස්වභාවිකත්වය කියලා අපට කියන්න පුළුවන්. තවත් විදිහකින් කිව්වොත් මේ සිද්ධි අතර පවතින අන්තර් සම්බන්ධතාවය. සමහර සිදුවීම් හට ගන්නකොට ඒ සමග තවත් දේවල් හට ගන්න. ඇතැම් දේවල් පවතිනකොට ඒ දේ හා සම්බන්ධව තවත් දේවල් පවතින. ඒ පැවැත්ම අනුව, ඒ හටගැන්ම අනුව ඒ දේවල් නොපවතිනකොට ඊට අදාළව ඒ හා සමග පැවතුණු දේත් නැති වෙලා යන. ඒක නිමා වෙනකොට ඒකත් නිමා වෙනවා. මේ වගේ දෙයක් මේ හේතුඵල ධර්මතාවය තුළ ඉදිරිපත් වෙන්නේ දේශනා කරන. මේක සෝබා දහමේ සංසිද්ධිය. ඉතින් අපි කලිනුත් මතක් කළා බුදු පියාණන් වහන්සේ හේතුඵල ධර්මතාවය මතු කළේ දෙපැත්තම සමුදය සහ නිරෝධ පැත්ත කියලා දෙපැත්තක් මේකේ මතු වෙනවා. ඒක සෝබා දහමේ හැටි. ඉතින් ප්‍රධාන ගැටලුව, අපේ බුදු දහමේ සාකච්ඡා කරන ප්‍රධාන ගැටලුව හඳුනා ගන්න සමුදය පැත්ත. කොහොමද මේ දුක ඇති වෙන්නේ? ඊළඟට නිරෝධ, දුක නිමා කර ගැනීම කියන පැත්ත. ඒ සඳහායි මේ හේතුඵල ධර්මතාව ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඉතින් අපි මේ බුදු පියාණන් වහන්සේ ද්වාදසාංගයක් දොළොස් ආකාරයකින් වගේ ඉදිරිපත් කරලා තිබෙනවා. හුඟක් ප්‍රසිද්ධ කාරණේ ඒක දුක්ඛ කියන ධර්මතාවයේ පදනම් කරගෙන. ඒ අනුව මෙහි අප අත්විඳින කොටසෙන් අපි ආරම්භ කළේ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස අප්පි සංපයෝග පී විප්පයෝග ඉච්ඡාලාභ ආදී වශයෙන් උදාහරණ හැටියට දක්වලා තියෙන යම් යම් දුෂ්කරතා. මේවා අපි හඳුන්වන්නේ දුෂ්කරතා වශයෙන්. අප මුහුණ දෙන, එතකොට ඒවා ඒ එවැනි දුෂ්කරතා ඇති වුණේ කෙසේද කියලා, ඒකේ සමුදේ පැත්ත, කුමක් ඇති කල්හිද මේවා වෙන්නේ කියලා බලපුවහම ජාතිපච්චය, එතකොට ඔන්න සිද්ධි දෙකක අන්තර් සම්බන්ධතාවය අපි දකිනවා. ජාතිපච්චය ජාති කියන සිද්ධියත්,
ඒකම හටගන්න ඒකම පවතින ජරා මරණ ආදී ධර්මතා ටිකත් අපි දකිමු. එතකොට සිද්ධි දෙකක අන්තර් සම්බන්ධතාවයේ අපි දකිමු. ජාති ඇති කල්ලි ජරා මරණ ඇත. ඉමස්මින් සති ඉදං හෝත්. ඉමස්ස උප්පද උප්පාදා. ජාතිය ජාති කියන ධර්මතාවයේ හටගන්න විට ජරා මරණ ආදී ධර්මතාවත් හටගන්නවා. අනිත් පැත්තට නිරෝධ පැත්තට ජාති නැති කල්ලි ජරා මරණත නැත කියලා. එතකොට මෙතන මේක සිද්ධියක් නිසා පවතින සවත් සිද්ධියක් හැටියට නැත්තම් පටිච්ච සමුප්පන්නයක් විදිහට තේරුම් ගත්තොත් මෙතන අලුතෙන් සංස්කාර දුක්ඛයක් සකස් වෙන්නේ නැහැ. ඒක තේරුම් නොගන්නේ අපි කිව්වා අවිද්‍යා පත්‍යය කියලා. ඒකටත් හේතුවක් තියෙනවා කියලා. අවිද්‍යාව නිසායි මේ සිද්ධි අතර අන්තර් සම්බන්ධය පුද්ගලයා තේරුම් නොගන්නේ. ඒ අනුව අපි අවිද්‍යා කියන මේ අනවබෝධය, නොදන්නාකම, නොයටහෙන ගතිය, නොතේරුම් ගතිය, කුමක් නොතේරෙන ගතියද? මේ සිද්ධි අතර අන්තර් සම්බන්ධතාවයේ නොදකින ගතිය. මෙතෙන්දී අවිද්‍යා කියලා කියන්නේ. ඉතින් ඒක නිසා මේ සිද්ධි අවශ්‍ය වෙනස් කර ගැනීම පවා කරගන්න බෑ. එක පැත්තකින් සිද්ධි අතර අන්තර් සම්බන්ධය නොදකින නිසා එය නොවිය යුත්තක්, ඒ එසේ නොවිය යුත්තක්, ඒ ආකාරයෙන් නොවිය යුත්තක් ආදී වශයෙන් කියලා ඒ ස්වභාවිකත්වය සමග අතිරේක පටලැවිල්ලක්, අතිරේක රණ්ඩුවක්, අතිරේක ගැටලුවක් ඇති කර ගන්නවා. මේක ස්වභාවික දෙයක් කියන අවබෝධය නැතිකම නිසා අරගලයක්. ඒක එක එක ගැටලුවක්, සත්‍යයා අලුතෙන් හදාගන්න ප්‍රශ්නය. මේක ස්වභාවික දෙයක් බව තේරුම් ගත්තොත් ඒකට උපේක්ෂා වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක එහෙමයි කියලා. නමුත් ඒක එහෙමයි කියලා තේරුම් ගන්න නැත්තම් උපේක්ෂා වෙන්න බැරිකමක් තියෙනවා. මේ සිද්ධි අතර තියෙන අන්තර් සම්බන්ධතාවයේ, පටිච්ච සමුප්පන්නතාවයේ නොතේරෙන නිසා. ඒක එක එක පැත්තක ගැටලුවක්. ඒ හේතුඵල ධර්මතාවයේ අවබෝධ නොවීම තුළ ඇති වෙන එක ගැටලුවක්. ඊළඟට මේ සිද්ධි අපි අවබෝධ කරගත්තම ඒ සිද්ධි නැත්නම් ඒ ඵල, අපි කියමු හේතු වශයෙන් ඇති කරන ඇතැම් ඵල හා හේතු වල තියෙන වෙනස් කරගත හැකි තත්වය. එතකොට ඒ වෙනස් කරගන්න පුළුවන්කම තියෙන්නේ මේ සිද්ධි අතර අන්තර් සම්බන්ධතාවය අවබෝධ කරගත්තොත් පමණයි. විශේෂයෙන් හේතුව දැනගත්තොත් තමයි හේතු වෙනස් කිරීමෙන් ඵල වෙනස් කළ හැක්කේ. අපි ඒවට උදාහරණ කිව්වා. දැන් විශේෂයෙන් අපි කර්මඵල අතර හේතුඵල සම්බන්ධතාවය අපි සාකච්ඡා කළා. ඉතින් හොඳ කර්මවලට හොඳ ඵල, නරක කර්මවලට නරක ඵල, ওই විදිහට කර්මඵල ඒක ස්වභාවික දෙයක්. කර්ම සහ ඵල අතර අන්තර් සම්බන්ධතාවයක් තිබේ. ඒ කර්මය විසින් ඵල ඇති කරන ඒ ස්වභාවය. එතකොට මේක මේ අන්තර් සම්බන්ධතාවය, පටිච්ච සමුප්පන්නතාවයේ හේතුඵල සම්බන්ධතාවයේ අපි අවබෝධ කරගත්තම අපිට පුළුවන්කම තියෙනවා මේ ඵල වෙනස් කරගන්න, නැත්තම් වැඩි කරගන්න, අඩු කරගන්න පුළුවන්කම තියෙනවා හේතු වෙනස් කිරීම. දැන් හොඳ ඵල ලැබෙන කර්ම අපි අවබෝධ කරගත්තම අපිට පුළුවන්කම තියෙනවා ඒ කර්ම වැඩි කරන්න. නරක ඵල ලැබෙන කර්ම,
නැත්නම් ඒවයි හේතු අවබෝධ කරගත්තම අපිට පුළුවන්කම තිබෙනවා ඒ කර්ම නොකරයි. ප්‍රාණඝාත, අදත්තා දාන, කාමමිත්‍යාචාර ආදී වශයෙන් ඒ ඇති කරගන්නා වූ කර්මවල ඵල අපි දකිනවා. අහිතකර ඵල. එතකොට අපිට ඒව වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා. අනිත් පැත්තෙන් කුසලතාවල අපි ඇති කරගන්න කුසල ක්‍රියා කුසල ක්‍රියාවල තියෙන කුසලමය ඵල අපි දැන් දකිනවා. එහෙනම් මේ දෙක අතර අන්තර් සම්බන්ධතාවයක් ක්‍රියාව සහ ඵලය අතර තියෙන අන්තර් සම්බන්ධතාවය අපි දකිනවා. ඒකේ ස්වභාවය සමහර සිද්ධි සහ ඒ සිද්ධි දෙකක් අතර තියෙන සම්බන්ධතාවය අපි දකින නිසා අර අහිතකර ඵලය අහිතකර සිද්ධිය හානිකර දේ වළක්වා ගැනීමේ හැකියාව අපිට පැහැදිලිවම තියෙනවා. ඒ අනුව එවැනි වාසිදායක තත්ත්වයක් හේතුඵල ධර්මතාවය අවබෝධ කර ගැනීමෙන් තියෙනවා. බුදුරජාණන් වහන්සේ හේතුඵල ධර්මතාවය හඳුන්වා දුන්නේ ඒකටමයි. ඒකටමයි. දැන් දුක දුකේ ස්වභාවය අපිට තේරෙනවා. කියන්නේ දුක කොහොම ඇති වෙනවද කියලා. එතකොට එහෙමනම් අපිට පුළුවන්කම තියෙනවා දුක අපිට අවශ්‍ය නැත්තම් මේ දුක්ඛ සාගත ස්වභාවය කිසියම් දුෂ්කරතාවයක් විඳීම අපිට අවශ්‍ය නැත්තම් අපිට පුළුවන්කම තියෙනවා මේ දුෂ්කරතාවෙන් මිදෙ. එකක් තාවකාලික වශයෙන් අනික ස්ථිර වශයෙන්. ඉතින් කොයි විදියට හරි අපිට ඒකේ හේතුඵල සම්බන්ධතාවය සිද්ධි අතර අන්තර් සම්බන්ධතාවය දැක්කම එවැනි හැකියාවක් අපිට ලැබෙනවා. ඉතින් ওই විදිහට මේ සිද්ධි නැත්තම් මේ යුගල අතර අන්තර් සම්බන්ධතාවය අපි සාකච්ඡා කරගෙන ආවා. දුක සහ ජාති අතර සම්බන්ධය, ඊළඟට ජාති සහ භව අතර සම්බන්ධය, භවපච්චය ජාති කියලා භව කියුවේ එතන කර්ම අපි කරන සචේතනික කර්ම. ඒ දෙක අතර අන්තර් සම්බන්ධය. ඉතින් එතනිනුත් අපිට යම් කිසි අවශ්‍ය වෙනසක් කරගන්න පුළුවන්. භවය අවශ්‍ය නැත්නම් මේ ජාති අවශ්‍ය නැත්නම් භව වෙනස් කිරීමෙන් ජාති වෙනස් කරන්න පුළුවන්. ඒ විදිහට. ඊළඟට අපි ඊට පස්සේ සලකා බැලුවා උපාදාන සහ භව අතර සම්බන්ධය. මේ සිද්ධි දෙක අතර අන්තර් සම්බන්ධතාවය. ඉතින් භව වෙනස් කරගන්න පුළුවන් උපාදාන වෙනස් කිරීම. ඊළඟට උපාදාන සහ තණ්හා අතර සම්බන්ධය අපි විමසා බැලුවා. තණ්හා පත්‍ය උපාදානං කියලා. එතකොට ඒකම අනිත් පැත්තට බැලුවොත් තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ කියලා අපිට එහෙම ගන්න පුළුවන්. ඒ සිද්ධි දෙක අතර අන්තර් සම්බන්ධය. ඊළඟට වේදනා සහ තණ්හා අතර විඳීම සහ බැඳීම කියන සිද්ධි දෙක අතර අන්තර් සම්බන්ධතාවයේ හේතුඵල සම්බන්ධතාව. ඊළඟට පස්ස සහ වේදනා අතර අන්තර් සම්බන්ධතාවයේ පස්ස කිව්වේ ඉන්ද්‍රියන් හරහා අරමුණු සිතට වැදීම කියන එකයි. ඒ සිතට වැදීමත් එක්ක තමයි විඳීම සිද්ධ වෙන්නේ. අන්නේ සිද්ධි දෙක අතර පස්ස වේදනා කියන සිද්ධි දෙක අතර අන්තර් සම්බන්ධතාවය අපි තේරුම් ගත්තා. ඊළඟට සලායතන සහ පස්ස අතර සම්බන්ධතාවය අපි අවබෝධ කරගත්තා. සලායතන කිව්වේ අපේ ආයතන ක්‍රියාකාරීත්වය. ඒක අපි අවබෝධ කරගත්ත ওই විදිහට මේ සිද්ධි අතර අන්තර් සම්බන්ධතාවය අපි තේරුම් ගත්තා. බොහෝ සිද්ධි වල ඉතින් ඊට පස්සේ අපි ඊළඟ සිද්ධි වලටත් ඊළඟ ඒවටත් ගියා.
කියන්නේ සලායතන සහ නාම රූප අතර සම්බන්ධතාවය නාම ධර්ම සහ රූප ධර්ම අතර සම්බන්ධතාවය ඉතින් අපි නාම රූප ගැන නම් එතරම් දුරට සාකච්ඡා කරේ නැහැ අපි සලායතන පිළිබඳව තමයි ටිකක් දුරට සාකච්ඡා කළේ නාම රූප කියන දේ දැන් අපි හුඟක් දන්නවා අපි ධර්මයේ සාකච්ඡා කරලා තියෙන නිසා මේ සියලු දේ අප අත්විඳින අප පසින් දුරන්ට ගෝචරවන මනසට වැටහෙන සියලු දේ සියලු දේ කිව්වම අදහස් වෙන්නේ බුද්ධාමයේ ඒකයි පසින් දුරන්ට සහ මනසට ගෝචරවන්නා වූ පසින් දුරංගෙන් සහ මනසෙන් වටහා ගන්නා වූ අවබෝධ කර ගන්නා වූ සියලු දේ විවිධ නම් වලින් විවිධ ආකාරයෙන් හැඳින්වුවට ඒ සියල්ල අවසානයේ අපි නාම සහ රූප වශයෙන් කොටස් දෙකකට ගන්න. එතකොට ධර්මතා නාම ධර්ම රූප ධර්ම ඒවත් අපේ දහමේ විස්තර කරලා තියෙන ආකාරය අපි දැන් දන්නවා රූප විස්තර කරලා තියෙන්නේ චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං කියලා භෞතික දේවල් රූප කියන්නේ භූත කියලා පාලි භාෂාවෙන් භෞතික දේවල් හඳුන්වන්නේ ද්‍රව්‍යමය දේවල් මැටීරියල් මැටර් ඒවා හඳුන්වන්නේ භූත කියලා. එතකොට මේ භූත භෞතික දේවල් සාමාන්‍යයෙන් බුදුදහමේ සතරාකාරයකින් තේරුම් ගැනීම සඳහා සතරාකාරයකින් පෙන්වලා දෙනවා. පඨවි නැත්තම් ඝන ගොරෝසු ඝන බර විශේෂයෙන් ස්පර්ශයට හොඳට ගෝචර වෙන මට්ටම තද ගතියට රළු ගතියට ඝනට බරට පවතින ස්වභාවය භෞතික දේවල් එහෙම පවතිනවා පඨවි කියලා ඒ පාලි භාෂාවෙන් මාගධී භාෂාවෙන් පඨවි කියලා ඊළඟට මේ භෞතික දේවල්ම ඊට වඩා ටිකක් ලිහිල් විදියටත් පවතිනවා ගලාගෙන යන වැగిරෙන වැක්කිරෙන ස්වභාවයෙන් එහෙම තියෙනවා සමහර කොටස් සමහර ඒවා ඒ විදියටත් තියෙනවා ඒ කොටස් ඒ විදියට පවතිනකොට හඳුන්වන්නේ ආපෝ කියලා තවත් මේක මේකේ තියෙන ඝන ගතිය ගොරෝසු ගතිය තද ගතිය තවත් ලිහිල් වෙලා සැහැල්ලු හමා යන ආකාරයනොත් පවතිනවා ඒ තත්ත්වය හඳුන්වන්නේ වායෝ කියන ඔය මූලික ලක්ෂණ තුන ඇතුළත් මූලික ලක්ෂණ තුන පෙන්නනවා ප්‍රධාන වශයෙන් භූත නැත්තම් භෞතික දේවල් ඊළඟට ඔය ඕවෙම තියෙනවා යම් යම් ශක්ති අපි ඒවට කියන්නේ ශක්ති කියලා තේජෝ ඔය පඨවි වලත් ආපෝ වලත් වායෝ වලත් ශක්තිතිය ඊළඟට ඔය අපි දන්නවා ඒවා ඉතින් නම් කරන්න බෑ නම් කරලා කියන්න බැරි තරම් ශක්ති තිබෙනවා හැම දෙයකම ඔව තනි තනි විදියට ගත්තත් ඕනම දෙයක යම් ශක්තියක් තිබෙනවා ගොනු නාමත් අතිරේක ශක්තියනොත් පැන නැගේ දැන් උදාහරණයක් කිව්වොත් අපි මේ පාවිච්චි කරන ඇතැම් ඖෂධ වර්ග ඒවා ස්වභාවිකව ගත්තම ගහකින් කොළකින් යම් කිසි ඖෂධයක් ගන්නකොට ඒකට ආවේනික කිසියම් ශක්තියක් තිබෙනවා ගුණයක් තිබෙනවා සුවඳක් තිබෙනවා රසයක් තිබෙනවා වර්ණයක් තිබෙනවා මේ වර්ණ ගන්ධ රස ගුණ මේවා තමයි අපි තේජෝ ධාතුවට හුඟක්ම ගන්නෙ ඊට පස්සේ එවැනි දේවල් කීපයක් මිශ්‍ර කෙරුවොත් ඒ ගුණ ඒ ශක්තිය ඒ වර්ණ ඒ ගන්ධ
අයිමත් වෙනස් වෙලා අයි අලුත් තත්ත්වයක් ඇති වෙනවා. මේ හේතුඵල ධර්මතා හැටියට සිද්ධ වෙන දේවල් නිසා වෙනවා. මිශ්‍ර කිරීම නිසා සමහර විට අලුත් තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් ඖෂධ සකස් කිරීමේ තියෙනවා ওই මිශ්‍ර කිරීම කියලා සුවිශේෂ වැඩක්. ඉතින් ඒ මිශ්‍ර කිරීමෙන් අලුත් තත්ත්වයක් ඇති වෙනවා. එතකොට මිශ්‍ර කිරීම හේතුව අලුතෙන් ඇති වෙන තත්ත්වයේ ඵලයි. ওই විදිහට බලපුවාම ඇති වෙනවා අන්න ඒ වගේ ස්වභාවයක්. එතකොට පඨවි වල පඨවි ධාතුවේ ආපෝ ධාතුවේ වායෝ ධාතුවේ ස්වභාවික ගුණයක් තිබෙනවා නැත්නම් තේජෝ තියෙනවා. ඒවා මිශ්‍ර වුණාමත් තේජෝ ඇති වෙනවා. වර්ණ ගන්ධ රස ගුණ තාල රිද්ම රට මේ වගේ විදිහට. ඉතින් ඔය විදිහට සතර මහා භූතවලම පවතින දෙයක් තේජෝ ධාතුව සතර මහා භූතවලටම අයිති දෙයක්. පඨවි ආපෝ වායෝ තේජෝ ආදී වශයෙන් උගාත්ම සංකීර්ණ තේජෝ ධාතුව තමයි ඒක පෙනී හිටින ආකාරයේ ස්වરૂපය පඨවි ආපෝ වායෝ වගේ සරල නැහැ. සංකීර්ණයි. සමහර වෙලාවට අපේ ඉන්ද්‍රියන්ට සමහර විට ගෝචර වෙන්නේ නැති තරම්. දැන් උදාහරණයක් ඇටියට විදුලිය ඇහැට පේන්නේ නැහැ, කනට ඇහෙන්නේ නැහැ. නමුත් ස්පර්ශයට තමයි ගෝචර වෙන්නේ. විදුලිය කියන එක අයිති වෙන්නේ තේජෝ ධාතුව. භෞතික දෙයක්, භූත ධර්මයක්. ඒ වගේ. ප්‍රශ්නය කියන එක සමහර වෙලාවට කනට ඇහෙන්නේ නැහැ. නමුත් ස්පර්ශයට දැනෙන සීතල ස්පර්ශයට දැනෙන ගුණය කියන එක සමහර වෙලාවට ඇහැට පේන්නෙත් නැහැ, කනට ඇහෙන්නෙත් නැහැ, නාසයට දිවට දැනෙන්නෙත් නැහැ. ආහාරයක් හැටියට ගත්තම ඒක ශරීරයට පසුව දැනෙන දෙයක් ගුණය කියේ. ඔය වගේ මේ තේජෝ ධාතුව ටිකක් සංකීර්ණ. එතකොට මේ සතර මහා භූත කියලා භෞතික දේවල් මූලික වශයෙන් බුදුදහමේ කොටස් හතරකින් පෙන්නලා ඊට පස්සේ කියනවා චතුන්නංච මහා භූතානං උපාදාය. මේවා උපාදාය වෙනවා. උපාදාය වෙනවා කියලා කියන්නේ මේවා එක එක විදිහට මේ සතර මහා භූත එකිනෙකා කියන එක. එතකොට නිකන් සත්ව ගතියක් වගේ වෙන එකිනෙක සමග මිශ්‍ර වෙන. ඒකත් ඉතින් හේතුඵල ධර්මානුකූලව සිද්ධ වෙන දෙයක්. එකිනෙකා මිශ්‍ර වීමෙන් උපාදාය කියන්නේ ඒකයි. කවුරුවත් කරන දෙයක් නෙවෙයි. එකක් අනික සමග සම්බන්ධ වෙන. විවිධ හේතු නිසා ඒකත් ඉතින් හේතුඵල ඊට අදාළ හේතු ඇති කල්හි සිද්ධ වෙන දෙයක්. පඨවි ආපෝ එක්ක ආපෝ පඨවි එක්ක වායෝ පඨවි එක්ක පඨවි වායෝ එක්ක තේජෝ පඨවි එක්ක පඨවි තේජෝ එක්ක. ඔය විදිහට මේ හතරම එකිනෙක මිශ්‍ර වෙන සතර මහා භූත. මේ මිශ්‍ර වීම එකිනෙක හා සම්බන්ධ වීම තමයි උපාදාය කියලා කියන්නේ. උපාදාන නෙවෙයි. උපාදාය උපාදාන කියන தත්ත්වය මානසිකව ඇති වෙන එකක්. මේ උපාදාය කියන தත්ත්වය ස්වභාවිකව කාගේවත් මැදිහත් වීමක් නැතුව සිද්ධ වෙන දෙයක්. මේක හේතුඵල ධර්මතාවය. රූපාදාය රූපං. මේවා එකිනෙක මිශ්‍ර වුණාම අර සමහර විට ඒ භෞතික සතර මහා භූතවල තියෙන තත්ත්වයන්ට වෙනස් විදිහේ ඒවයි ගතිගුණ මිශ්‍ර වුණු අලුත් රූප ධර්ම අටගන. එතකොට ඒවයි ස්වභාවයත් විවිධයි විචිත්‍රයි. කොහොමයි බුදුදහමේ රූප ධර්ම හඳුන්වන්නේ? අපි ওই පිළිබඳ ගොඩක් දේ සාකච්ඡා කරලා තියෙන නිසා දීර්ඝ වශයෙන් රූප පිළිබඳ සාකච්ඡා කිරීම මං හිතන්නේ අවශ්‍යයි කියලා මං හිතන්නේ නැහැ. ඊළඟට නාම.
නාම කියන ඒවා රූප නොවන නාම හඳුන්වන තවත් වචනයක් තියෙනවා අරූප කිය. රූප නොවන දේ අරූප. නැත්තම් නාම. අරූප කියන්නේත් නාම කියන්නේත් එකම දේ. වචන දෙකක් විතරයි. අදහස් වන්නේ එකම දේ. ඉතින් නාම විස්තර කිරීමේදී බුදුරජාණන් වහන්සේ උදාහරණ වශයෙන් තේරුම් ගැනීම සඳහා අපිට නාම ධර්ම කීපයක් පෙන්වා දෙනවා මූලික වශයෙන්. වේදනා සංඥා චේතනා පස්සෝ මානසිකාරෝ කියලා මේ නාම ධර්ම මූලික වශයෙන් අපිට පෙන්වා දීලා තියෙනවා. එතකොට මේවා මනස මානසික තත්වයන් කියලායි අපිට කියන්න වෙන්නේ. කොහොම නමුත් රූප ධර්ම ඇසුරු කරගෙන පවතින. රූප ධර්ම වලින් තුරෝ නාම ධර්ම වල පැවැත්මක් නැහැ. අපේ ශරීරයේ මේ නාම ධර්ම පවතින්නේ සත්වයා තුල. එතකොට අපේ ශරීරයේ සතර මහා භූත වලින් සකස් වෙලා තියෙන. ඒ ශරීරයේ ඇසුරෙන් ඒ ශරීරයේ ආශ්‍රය කරගෙන ඒ ශරීරයේ නිසා පවතින දෙයක්. රූප ධර්ම නිසා රූප ධර්ම ඇසුරු කරගෙන අර ඉමස්මින් සති ඉදං හෝති කියලා කිය හේතුඵල ධර්මතාවේ මේ රූප ධර්ම කට්ටලයක් මේ විදිහට ඇති කල්හි ඒක ඇසුරු කරගෙන නාම ධර්ම පවතින. මේ නාම රූප වල අන්තර් සම්බන්ධතාවයේ බැලුවොත් එහෙමයි. මේ විදිහට ඉතින් එතනත් අපි හේතුඵල වශයෙන් දකින්නේ ඇතැම් තැන්වල රූප ධර්ම තිබුණට නාම නැහැ. ඉතින් අපි ඇහුවොත් ඇයි මෙතනත් රූප ධර්ම තියෙනවා එතන නාම නැත්තේ ඇයි? ඉතින් ඒක හේතුඵල ධම සෝබා ධමේ සිදුවීමක්. දැන් ගහක් වගේ දෙයක් ගහක් ගලක් වගේ දෙයක් ගත්තත් ගොඩනැගිල්ලක් ගත්තත් එතනත් තියෙන රූප ධර්ම තමයි භූත භෞතික දේවල්. නමුත් එතන නාම පෙන්නුම් කරන්නේ. නාම පෙන්නුම් කරන්නේ නැත්තේ නාම ධර්ම අට ගැනීමක් නැත්තේ එතන රූප ධර්ම වල මිශ්‍ර වීම නාම ධර්ම හට ගැනීමට අවශ්‍ය විදිහට සිද්ධ වෙලා නැති නිසා. යම් තැනක නාම ධර්ම හට ගැනීමට අවශ්‍ය විදිහට රූප ධර්ම මිශ්‍ර වෙලා තියෙනවද එතන නාම ධර්ම හට ගන්න. ඉමස්මින් සතේ දං හෝති මේ විදිහට ඇතිකල්ලි මෙසේ වෙයි. මෙසේ ඇතිකල්ලි මෙසේ වෙයි. එතකොට යම් තැනක ඔය නාම ධර්ම වල පැවැත්මට අවශ්‍ය විදිහට රූප ධර්ම පවතින්නේ නැත්නම් නාම ධර්ම ටික එතන ගිලිහිලා යන. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ආදී නාම ධර්ම වල පැවැත්මට අවශ්‍ය විදිහට අර රූප ධර්ම ටික නැත්නම් ඇතිතාවක් විතරයි පවතින්නේ. එතකොට අපි කියනවා මැරුණා කියලා. මැරුණා. ඒ නාම ධර්මයේ පැවැත්මට අවශ්‍ය විදිහට රූප ධර්මයේ පවතින්නේ. ඉතින් මැරෙන්නම ඕනේ නැහැ. ඊට මෙහාදිත් ඒක වෙනවා. දැන් උදාහරණයක් හැටියට අපි කියනවානේ අමතක වෙනවා කියලා සමහර දේවල් අමතක වෙනවා. එතකොට මේ මතකය කොහෙද තියෙන්නේ? මතකය කියන නාම ධර්ම නැත්නම් සංඥා කියලා අපි ඒකට කියන්නේ. කොහෙද තියෙන්නේ? ඒක රූප ධර්ම ඇසුරු කරගෙන තියෙන්නේ. රූප ධර්ම ආශ්‍රය කරගෙන. එතකොට ඒ රූප ධර්ම වල වෙනසක් වුණාම ඒ නාම ධර්මය පවතින්නේ නැහැ. ඉතින් එතකොට ඒක ගිලිහිලා යනවා. මේ විදිහට නාම රූප අතර තියෙන අන්තර් සම්බන්ධතාවය පටිච්ච සමුප්පන්නතාවයක් හේතුඵල සම්බන්ධතාවයක් ඒකයි. ඉතින් ඕවා අනිත්‍ය අනාත්ම ආදී වශයෙන් විදර්ශනාත්මකව අපි කතා කරනවා. ඒකත් වෙනම කාරණයක්. කොහොම නමුත් අපි මෙතෙන්දී අවධානය මේ සාකච්ඡාවේදී අපි අවධානයට ගන්නේ මේවයි තියෙන අන්තර් සම්බන්ධතාවය. එතකොට නාම රූප අන්තර් සම්බන්ධතාවයක් ඇතුව පවතින දෙයක්. ඊට පස්සේ අපි නාම රූපං කියලා ඒක එකට ගන්නවා. එකට පවතින දෙයක් හැටියට සලකගෙන නාම රූප පත්‍ය සලායතන මේ සිද්ධි දෙක අපි මෙතන හේතුඵල
හේතුඵල ධර්මතාවය ඇතුළේ ගන්න සිද්ධි දෙක. නාම රූප සහ සලායතන අතර සම්බන්ධතාවය. ඉතින් නාම රූප කිසියම් ආකාරයකට ක්‍රියාත්මක වෙනකොට ඇති වෙන තත්වයක් හැටියටයි අපිට මේ සලායතන පෙන්වන්නේ. සලායතන ගැන අපි කලින් සාකච්ඡා කළා. නාම රූප ක්‍රියාත්මක වීමේ. දැන් එක ආයතනයක් ගත්තොත් චක්කු ආයතනය ගත්තොත් එතන නාම සහ රූප ක්‍රියාත්මක වීමක් තියෙනවා. නාම රූප තියෙන්නත් ඕන. නාම රූප ක්‍රියාත්මක වෙන අවස්ථාවක් ආයතන කියලා කියනවා. නාම රූප අවස්ථාව නෙමෙයි. නාම රූප පවතින්න පුළුවන්. රූප ධර්ම මත නාම ඇති වෙලා පවතින්න පුළුවන්. නමුත් ඇතිවීම හෝ පැවතීම මට්ටම ආයතන නොවේ. ක්‍රියාත්මක මට්ටම තමයි ආයතන හැටියට සලකන්නේ. ඇස තියෙන්න පුළුවන්. ඊට අදාළ බාහිර රූප තියෙන්නත් පුළුවන්. එතකොට රූප ධර්ම පවතිනවනේ. නමුත් මේ ඇස රූප හමු වෙන අවස්ථාවේ විඥාන පස්ස වේදනා ආදී නාම ධර්ම ක්‍රියාත්මක වුණොත් තමයි ඒ අවස්ථාව තමයි ආයතන අවස්ථාව සලායතන හැටියට සලකන්නේ. ඒතකොට දැන් අපි ඔය අන්තර් සිද්ධි අතර අන්තර් සම්බන්ධය තේරුම් ගන්න හේතුඵල වශයෙන් ඊට පස්සේ අපි යන්නේ මේ සිද්ධි දෙක නැත්තම් නාම රූපයි සලායතනයි ක්‍රියාත්මක වීම තුල අපි හරියට අවබෝධ කරගෙන තියෙනවද ඒක හේතුඵල ධර්මතාවයක් හැටියට අවබෝධ කරගෙන තිබෙනවද ආදී වශයෙන්. එතකොට එසේ අවබෝධ කරගෙන නැතිනම් තමයි ඒක ගැටලුවක් නැත්තම් දුකක් බවට පරිවර්තනය වෙන්නේ. එහෙම නැත්තම් ඒක දුකක් හෝ ගැටලුවක් හෝ ප්‍රශ්නයක් වන්නේ නැහැ. අපි දන්නවා මේ නාම රූප පවතිනකොට යම් මොහොතක ඒ නාම රූප එකට ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වීම තමයි මේ ආයතන කියලා ආයතන නමින් හඳුන්වන්නේ. ඒතරේ ක්‍රියාත්මක වීම නැත් ආයතනයේ ඵල තියෙනවා. අපි ආයතන අවස්ථාව තමයි දකිනවා, අහනවා, විඳිනවා, වැටහෙනවා, තේරෙනවා ආදී වශයෙන් හඳුන්වන්නේ ඒක. එතකොට මේ දැකීම, ඇසීම, විඳීම, වැටහීම කියන දේ ස්වභාවික දෙයක් හේතුඵලයක් විදිහට දැකගත්තොත් අවබෝධ කරගත්තොත් ප්‍රත්‍යක්ෂ කරගත්තොත් දැකීම ඇසීම විඳීම වැටහීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක දුකක් වෙන්නේ නැහැ. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් මේක නාම රූප නිසා නාම රූප පත්‍ය නාම රූප ඇති කල්හි ඉමස්මින් සති නාම රූප ඇති කල්හි ඇති වෙන දෙයක් විදිහට අවබෝධ කරගත්තොත් එතන ගැටලුවක් නැහැ. එතකොට යම් කෙනෙකුට අවශ්‍ය නම් සලායතන ක්‍රියාත්මක වීම නොවන්න නැත්නම් ඒක අවශ්‍ය නැහැ කියලා හිතෙනවා නම් ඒක වෙනස් කරන්න ඕන නම් එනැතින් නාම රූප වෙනස් කරන්න ඕන. ඵලය වෙනස් කරන්නේ හේතු වෙනස් කිරීම. ඉමස්මින් අසති දං නොහොත් නාම රූපේකෝ අසති සලායතනං නොහොති කියලා අපිට ඒක ගන්න පුළුවන්. ආයතන ක්‍රියාත්මක වීම කෙනෙකුට ප්‍රශ්නයක් නම් ගැටලුවක් නම් ඒ කියන්නේ මේ දකින්න එක, අහන එක, ඇහෙන එක, පේන එක, ඇහෙන එක, දැනෙන එක, වැටහෙන එක ප්‍රශ්නයක් නම් ඒක නොවිය යුත්තක් නම් එහෙනම් ඒක හේතුවට ගිහිල්ලා හේතුව වෙනස් කරන්න පුළුවන්. හේතුව කොමක්ද? නාම රූප. නාම රූප ප්‍රත්‍ය කරගෙනයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් ওই විදිහට අපිට පුළුවන්කම තියෙනවා මේ සිද්ධි දෙක අතරත් අන්තර් සම්බන්ධය දකින්න. එතකොට නාම රූප කුමක් නිසා ඇති වෙනවද කියලා බැලුවොත් ඒක ඊළඟ ඒකට හේතුවකුත් තියෙනවා.
ඒ විඥාන පත්‍ය නාම රූපං කියලා මේ නාම රූප සහ විඥාන අතර සම්බන්ධය ඒකත් අපිට මේ සමගම සාකච්ඡා කරන්න පුළුවන්කම තිබෙනවා එතකොට විඥාන කියන ස්වභාවය අපි දන්නවා මේ වර්තමාන තත්වයක් නාම රූප ඇති කල්හි පවතින තත්වයක් විඥාන නාම රූප අතර සම්බන්ධයේ හැබැයි විශේෂ සම්බන්ධතාවයක් ඒක නාම රූප නිසා විඥානත් විඥාන නිසා නාම රූපත් වශයෙන් අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධය පෙන්වන මේ හැම සිද්ධියකම එහෙමයි විඥාන ස්වභාවය ඒක අපේ විඥානන ශක්තිය වටහා ගැනීමේ තේරුම් ගැනීමේ අවබෝධ කර ගැනීමේ දැන ගැනීමේ වෙන්කොට හඳුනා ගැනීමේ විශේෂයෙන් දැන ගැනීම ආදී වශයෙන් මේ විඥාන ස්වභාවය හඳුන්වනවා ඒක අපිට තියෙනවා ඒක මොකද්ද කියලා විශේෂයෙන් නොකියුවට අපි හැමෝටම ඒක අත්දැකීමක් හැටියට තේරෙනවා යමක් වැටහෙනවා තේරෙනවා ආදී වශයෙන් දැන් පේන දේ තේරුම් ගන්න ගතිය ඒක චක්කු විඥාන කියනවා ඇහෙන දේ වෙන්කොට හඳුනා ගැනීමේ හැකියාව සෝත විඥාන නාසයට දිවට කයට දැනෙන දේ ගාන විඥාන ජීවහා විඥාන කාය විඥාන වශයෙන් විශේෂයෙන් දැනගන්න පුළුවන් ඉන්ද්‍රියට හමු වෙන අරමුණ වෙන්කොට හඳුනා ගැනීමේ විශේෂයෙන් දැන ගැනීමේ හැකියාව අපේ අභ්‍යන්තරයේ තියෙන දෙන්නේ කතා කර කර ඉන්න තැන අපිට මේ මේ දෙදෙනාගේ කටහඬ වෙන්කොට හඳුනා ගන්න පුළුවන් පෙනෙන රූප අතරේ ඒ රූප ධර්ම වෙන්කොට හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා ඒ මේ වෙන් වෙන්කොට හඳුනා ගැනීමේ හැකියාව විඥානයේ මූලික ලක්ෂණ එතකොට ඒක මේ කුමක් ඇසුරු කොට පවතිනවද කුමක් නිසා පවතිනවද මේ නාම රූපයේ නාම රූපේ තුල නාම රූප ඇතිකල් අපි නාම රූප කලින් කතා කළා ඉතින් නාම රූප ඇතිකල්ලි පවතින එක ඒකයි ස්වභාවය දැනට අපි විඥාණයෙන් නාම රූපේ විඥාණය නිසා නාම රූපේ පවතිනවා කියන කාරණෙත් මෙතන තියෙනවා නාම රූප නිසා විඥාන කියන කාරණෙත් තියෙනවා. මේ දෙකම අපි තේරුම් කර ගැනීම අවශ්‍යයි, අවබෝධ කර ගැනීම අවශ්‍යයි. ඒතර මෙතෙන්දී අපි මේ විඥාන පත්‍ය නාම රූප ඇසුරෙන් විඥානය තියෙනවා කියන කාරණේ. අර ඇසුරෙන් පවතිනවා කියන එක. ඉතින් නාම රූප ක්‍රියාත්මක වෙනකොට නාම රූප තියෙනකොට එතන විඥාන කියන විශේෂයෙන් දැනගැනීමේ හැකියාව කියන ස්වභාවයේ මතුවලා යන නාම රූප ඇතිකල්හි රූප විතරක් ඇතිකල්හි දැන් රූප විතරක් පවතින අවස්ථා තිබෙනවනේ ඒ රූප විතරක් පවතින අවස්ථාවල ඒක අපි සලකන්නේ නැහැ ඒක එහෙම පවතිනවා කියලා. නමුත් නාම රූප දෙකම පවතින කල්ලි තමයි මේ නාම රූප දෙක එකට ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි විඥාන. එතකොට අපි උදාහරණයක් හැටියට ගත්තොත් අර එක විඥානයක් අපි තේරුම් ගත්තොත් එක විඥාන අවස්ථාවක් එක විඥානයක් කියනවට වැඩිය එක විඥාන අවස්ථාවක් ගත්තොත් විඥාන අවස්ථා හයක් පෙන්නනෝ චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීවහා විඥාන කාය විඥාන මනෝ විඥාන වශයෙන් එතකොට එක විඥාන අවස්ථාවක් ගත්තම අපිට මේක අවබෝධ කරගන්න පුළුවන් චක්කු විඥාන කියන අවස්ථාව ගත්තම
ඇස මාධ්‍ය කරගෙන ඇසට ගෝචර වන යමක් හඳුනා ගන්නවා. සරලම සිද්ධිය, සරලම අවස්ථාව. විජානනය වෙන විශේෂයෙන් දැනගන්න අවස්ථාව. ඉතින් එතෙන්දී රූප ධර්ම දෙකක් උපකාර වෙනවා. චක්කුංච පටිච්ච රූපේච කියලා ඒ දෙක ආධාර වුණාම මේ විජානන ස්වરૂපේ අර නාම ධර්ම පැත්තෙන් මේ විඥාන ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවා. එතකොට නාමයක් රූපයක් තියෙන තැන නාම රූප ඇතිකල් නාම රූප පච්චය තමයි මේ විඥාන ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දැන් නාම විඥානයේ වෙනමම එකක් හැටියට නෙමෙයි නාම රූප තුලින් මතුවලා එන නාම රූපයේ ඇතිකල්හි පවතින නාම රූපයේ නැතිකල්හි නොපවතින ධර්මතාවයක් විදිහට මෙතෙන්දී අපිට පේන නාම රූප දෙකෙන් කොයික වුණත් නැත්තම් විඥාන ක්‍රියාකාරීත්වයක් අපිට පෙන්වන්නේ නැහැ. නාම රූප මිශ්‍රව නැත්නම් නාම රූප එක්ව ක්‍රියාත්මක එක්ව පවතින අවස්ථාවක නාම රූප ක්‍රියාත්මක මේ එකට හමු වෙද්දී එකට පවතිද්දී තමයි විඥාන මතුවෙලා එන්නේ. ඒක දැන් සරල උදාහරණයකින් කිව්වොත් හැබැයි මේක භෞතික දේවල් පිළිබඳ උදාහරණයක්. දැන් අපි නිතර උදාහරණයට ගන්න මේ පහන් දැල්ල. අපි මේ ඉටිපන්දමක් හෝ පහනක් හෝ පත්තු කරපුවාම ඒකේ තියෙනවා මේ සිලුව කියලා කොටසක්. පහන් සිලුව කියලා කොටසක් අපි දන්නවා. තිරේ අග, ඒ නූලේ අග, ඉටිපන්දමේ නම් නූලේ අග, පහනේ නම් තිරේ අග යමක් දැල් වෙමින් පවතින. අපි ඒක කියන්නේ දැල් වෙමින් කියලා කියන්නේ. සිංහලෙන් කියන්නේ දැල් වෙමින් කියලා. එතකොට දැල් වෙමින් කියනකොට වර්තමාන කාලිකයි අකණ්ඩව යමක් සිදු වෙමින් පවතින. එතකොට දැල් වෙන්නේ යමක් ඇසුරු කරගෙන. දැල් වෙන්නේ තිරේ අග වෙන්න පුළුවන්, නූලේ අග වෙන්න පුළුවන්. නමුත් ඒ නූලත් ඒ තිරයත් ඒතෙන්ට අවශ්‍ය වෙනවා. ඊළඟට නූල තිරේ තිබුණත් මදි. ඊට අවශ්‍ය ඉටි හෝ තෙල් හෝ අවශ්‍ය වෙනවා. ඊළඟට ඒකත් විතරක් මදි. ඒකට තවත් අවශ්‍ය වෙනවා ගින්දර, ගිනි පුළුඟුවක් වුමනා වෙනවා. ඊට පස්සේ තවත් බැලුවොත් වාතයේ යම් කිසි ආධාරකයක් තියෙනවා මේකට දැල්වීමට. මේ වගේ දේවල් ටිකක ආධාරයෙන් ගිනි සිලුව පවතින. ඒකට ගිනි සිලුව කිව්වම ඒක ස්ථිරව පවතින එකක් නෙමෙයි, දැල්වෙමින් පවතිනවා කියලා අපි කියන්නේ. ඒ වගේ නාම රූප. හැබැයි අපි පහනෙදි කියන දේවල් ඔක්කොම භෞතික දේවල්, භූත ධර්ම. ඒක උපමාවක් විතරයි. නමුත් විඥාන අවස්ථාව ගත්තොත් අර නාම රූපය අර පහන් දැල්ලට පත්වෙන්න අවශ්‍ය කරන පසුබිම, අවශ්‍ය කරන කාරණා, හේතු කාරණා වගේ විඥානයේට නාම රූප උපකාරී වෙනවා. නාම රූප ටික ඇතිකල්ලි නාම රූපේ කෝසති විඥානං හොත්. නාම රූපේ ඇතිකල්ලි විඥාන පවතිනවා, විඥාන අවස්ථාව ඇති වෙනවා. ඒකයි. ඉතින් මේ විදිහට නාම රූපයත් විඥානියත් අතර තියෙන්නේ හේතුඵල සම්බන්ධතාවය. ඉමස්මින් සති ඉදං හෝති කියන දෙයමයි මේ ඇතිකල්ලි මේ වෙයි කියන කාරණේමයි එතනක් තියෙන්නේ. ඒ ස්වභාවය. ඉතින් අන්නේ විදියට නාම සහ රූප ඇසුරු කරගෙන විඥානයේ පැවැත්ම. අපි
විඥානෙ ඇසුරු කරගෙන නාම රූප කියන අනිත් ඕකේ අනිත් සම්බන්ධතාවය අපි දෙවනුව අවධානයට ගමු දෙවනුවන්ට සාකච්ඡා කරමු ඒක ටිකක් විශේෂයෙන් සාකච්ඡාවට ගත යුතු කාරණයක් එතකොට විඥාන දැනට අපි මේ චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීවහා විඥාන කාය විඥාන මනෝ විඥාන තවත් විදියකින් කිව්වොත් රූප වෙන් වෙන් කොට අඳුනා ගන්නවා ශබ්ද වෙන් වෙන් කර අඳුනා ගන්නවා ගන්ධ සුවඳ රස පහස වෙන් වෙන් කරලා අඳුනා ගන්නවා ඒවයි තියෙන ගුණ ගති ලක්ෂණ ස්වરૂප ස්වභාවේ මේවා වෙන් වෙන් කර අඳුනා ගන්නවා අවබෝධ කර ගන්නවා කියන தත්ත්වය මේ සයාකාර විඥාන தත්ත්වය නාම රූපයේ ඇසුරෙන් පවතින එකක් නාම රූපයේ ඇති කල්ලි පවතින එකක් ඒකයි ඉතින් ඒකේ විඥානේ තියෙනවා ඔය සරල විඥානේ ඊටාම සංකීර්ණ தත්ත්වයේ දක්වා විඥානේ වර්ධනේ වීමක් වර්ධනේ කිරීමක් තියෙනවා ඇත්තටම සංඥා කියන සරල ප්‍රාථමික නාම ධර්මයක් පෙන්නනවා අපේ නාම ධර්මවල ඒ සරල නාම ධර්මයේ සංඥා කියන නාම ධර්මයේ තමයි ඒක තමයි යම් ප්‍රමාණයකට මේ ඇස කන නාසය දිවකය මන මේවා ඇසුරු කරගෙන විඤ්ඤා බවට පත් වෙන්නේ ඒ ඥානන ගතිය දැන් සංඥාවල තියෙන්නේ සරල මට්ටමේදී දැනෙනවා කියලා අපි සිංහලෙන් කියනවා දැනෙන ගතිය. ඒ දැනෙන ගතිය ඊට වඩා ටිකක් වර්ධනීය අවස්ථාවක් සංඥා වල ඉඳලා විඤ්ඤා වෙනකොට. එතනත් තියෙන්නේ ඥානන ගතියම තමයි. සංඥා වල ඊටාම යන්තම් දැනෙන ගතිය. ඊට වඩා සංකීර්ණ බවක් විඤ්ඤාන වල තියෙනවා. විශේෂයෙන් දැනගන්නා ලක්ෂණය කියලා අරමුණු වෙන්වෙන් කොට දැනගන්නා ගති සංඥා විඤ්ඤා මේක තවත් වර්ධනය කළ හැකි අවස්ථා පෙන්නනෝ වර්ධනීය අවස්ථා ඒවා හඳුන්වන්නේ පඤ්ඤා කියලා එතකොට විඤ්ඤාණයෙම තවත් අවස්ථාවක් වර්ධනීය අවස්ථාවක් දියුණු අවස්ථාවක් හැටියට පඤ්ඤා හඳුන්වන්න පුළුවන්. දැන් පඤ්ඤා විඥාන දෙකක්ද එකක්ද? සංඥා විඥාන දෙකක්ද එකක්ද? දෙකක් හැටියට අවස්ථා දෙකක් හැටියට මිසක අනන්‍ය වශයෙන් දෙකක් හැටියට අපිට කියන්න බෑ. විඥානෙමයි පඤ්ඤා වෙන්නේ. විඥානෙම තවත් දියුණු වුණාම ඒක පජානාති තවත් ගැඹුරින් මේක අවබෝධ කරගන්න. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් යමක් පේනවා. යමක් පේනවා. ඒ යමක් පේනවා ඒක රූපයක්. යමක් ඇහෙනවා ශබ්දයක්. එතකොට එතන තියෙන්නේ රූප සංඥාව, ශබ්ද සංඥාව. ඊළඟට රූප චක්කු විඥානය ඒක විශේෂයෙන් දැන ගැනීම සෝත විඥානය විශේෂයෙන් ශබ්දයෙන් වෙන්කොට දැන ගැනීම රූපයෙන් වෙන්කොට දැන ගැනීම ඒ වෙන් කරලා හඳුනා ගන්න රූපය ඒ ශබ්දයත් තව දුරටත් ඒ කියන්නේ එහි හොඳ නරක වගේ පැත්තක් විශේෂයෙන් පඤ්ඤා කියනකොට අදහස් වෙන්නේ ඒ ධර්මතාවයේ හිතකර අහිතකර බලපෑම් ආදී තත්ත්වයන් පඤ්ඤාවලින් කියන්නේ හුඟක්ම පඤ්ඤා කියන මට්ටමේදී මට්ටම ආචාර ධර්මීය පැත්තෙන් කතා කරන්නේ බුදුදහම. ඒ සීලේ වගේ දෙයක් මතුවලා එන්නේ පඤ්ඤාවලදී. සංඥා විඥාන මට්ටමේදී එහෙම දෙයක් ආචාර ධර්මීය ලක්ෂණයක් හඳුනා ගැනීමක් නැහැ. සරලව කිව්වොත් පඤ්ඤා මට්ටමේදී හොඳ නරක කළ යුත්තන කළ යුත්ත සදාචාරයේ දුරාචාරයේ
ආදි වශයෙන් අංශ දෙකක් මේ මතු වෙනවා. අනේ ඒ අංශ දෙක මතු කරගත හැකි මට්ටම පඤ්ඤා කියලා අපි කියන්නේ. ඒක මතු කරගන්න පුළුවන් මට්ටම. මේක විඥානයේම වර්ධනීය අවස්ථාවක් මිසක විඥානය විඥාණයෙන් තොර නැත්නම් විඥාණය විඥාණයට පිටස්තර දෙයක් නෙවෙයි පඤ්ඤාව. විඥානම ඒ විඥාන ඥානන හැකියාවම තව ටිකක් වර්ධනය වීමක් මෙතනින් අදහස් කරා. වර්ධනීය අවස්ථාව. ඒකයි. එතකොට අන්න ඒ ලක්ෂණ ඒ ස්වභාවය මේ වර්ධනීය අවස්ථාව පඤ්ඤා කියලා කියනවා. පඤ්ඤා මට්ටමට විඥාණය දියුණු වුණාම එතෙන්දි අඳුනා ගැනීමේ හැකියාව ඇවිල්ලා තියෙනවා හොඳ නරක. පින පව යෝග්‍ය අයෝග්‍ය භාවය අදාළ නැති බව තැන නොතැන. මෙන්න මේ වගේ හැම දෙයකම තියෙන ආචාර ධර්මීය පැත්තෙන් ගත්තම ආචාර ධර්මීයංශයෙන් නිතරම දෙපැත්තක් තියෙනවා. ඒක අපි පිළිගන්න දෙයක්, ලෝක ස්වභාවයේ මිනිස්යාය එක පිළිගන්න දෙයක්. ඒ ආචාර ධර්මීය අංශේ තියෙනවා හිතකර පැත්තකුයි අහිතකර පැත්තකුයි. මේ සදාචාරය කියලා අපි කියනවා, දුරාචාරය කියලා කියනවා. අපි දන්නවා සදාචාරය හිතකරයි, දුරාචාරය අහිතකරයි. ඒකේ අහිතකර ඵලයක් තියෙනවා. එතකොට ඒ දක්වා ඒ දෙක අඳුනා ගැනීම අඳුනා ගැනීමේ හැකියාව විඥානයේ තුල ඇති වෙනවා. හොඳ නරක පින බව කලියුත්ත නොකලියුත්ත ආදී වශයෙන් යෝග්‍ය අයෝග්‍ය භාවේ ප්‍රමාණ අප්‍රමාණ තත්ත්වේ අදාළ අදාළ නොවන ආදී වශයෙන් හැම දෙයකම අපිට දකින්න පුළුවන් මේ දෙපැත්ත. අන්න ඒක ආචාර ධර්මීය වශයෙන් ඒක අඳුනා ගැනීම, ඒ මට්ටම අඳුනා ගැනීම තමයි පඤ්ඤා කියන තත්ත්වය. එතකොට විඥාණයම මේ මට්ටමට අපි කියන්නේ දියුණු වීමක් කියලා කියන්න පුළුවන්. හැබැයි ඒකත් මේ නාම රූපේ ඇසුරෙන්ම වෙන දෙයක්. නාම රූපේ ඇසුරෙන්මයි විඥාණය තවත් ඉස්සරහට යන්නේ පඤ්ඤා. එතකොට නාම රූපවලම තමයි හොඳ නරක අඳුනගන්නේ. උදාහරණයක් ඇටියට අපි ගත්තොත් රූප ධර්මයක යෝග්‍ය අයෝග්‍ය භාවය, අදාළ අදාළ නොවන භාවය, ප්‍රමාණ නිෂ්ප්‍රමාණ භාවය විඥාණයට අඳුනගන්න පුළුවන් රූප ධර්මය. දැන් සරල උදාහරණයක් කිව්වොත් අපි ආහාර ගන්නවනේ. ආහාර ගනිද්දී ආහාරයේ ප්‍රමාණ නිෂ්ප්‍රමාණ භාවය විඥාණයෙන් තීරණය කරන්න පුළුවන්, විඥාණයට දැනගන්න පුළුවන්. ඒක තැඹිලාද නැද්ද කියලා ස්වභාවය උදාහරණයක් හැටියට. ඒකේ තියෙන ගුණය තියෙනවද නැද්ද ආදී වශයෙන් ඇති නැති බව, ප්‍රමාණ නිෂ්ප්‍රමාණ බව, යෝග්‍ය අයෝග්‍ය භාවය. මෙන්න මේ විදිහට භෞතික දේවල් වල නැත්නම් රූප ධර්ම වල යම් යම් දෙපැත්ත අඳුන ගන්න පුළුවන්. ඊට පස්සේ නාම ධර්ම වල, නාම ධර්ම වලත් මේ ලක්ෂණේ තියෙනවනේ. වේදනාව කියන එක මූලික වශයෙන් ගත්තොත් වේදනාවේ අඩු වැඩිකම කියලා දෙයක් තියෙනවා. තීව්‍ර බව සහ මෘදු බව ගත හැකි. අපි දන්නවා සමහර වේදනා තීව්‍රයි, සමහර ඒවා මෘදුයි, කටුකයි ගොරෝසුයි, ඒ ආදී වශයෙන්. ඊළඟට වේදනාවේ තියෙන සුඛ ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය මේවත් වෙන් කරලා අඳුන ගන්න පුළුවන්. එහෙම පුළුවන්. රූප ධර්ම වල විතරක් නෙවෙයි නාම ධර්ම වලත් මේ ගුණාත්මක භාවයන් ඒවයි තියෙන සුවිශේෂ අනන්‍ය ගති ලක්ෂණ
අඳුනාගෙන ඒවා යෝග්‍ය අයෝග්‍ය වශයෙන් වෙන් කරන්න. අදාළ සහ අදාළ නොවන වශයෙන් වෙන් කරන්න. දැන් චේතනා ගත්තොත් චේතනා කියන්නේ නාම ධර්මයක් නේ. ඉතින් චේතනා විවිධ චේතනා හඳුන්වන්න පුළුවන්. විවිධ චේතනා හඳුන ගන්න පුළුවන්. චේතනා චිත්ත මේ අහවල් සිත මේ සිත ආදී වශයෙන් ඊට පස්සේ ඒ චේතනාවලම කුසල චේතනා අකුසල චේතනා කියලා වෙන් කරලා හඳුන ගන්න පුළුවන් විඥාණයමයි මේක කරන්නේ මේවා කුසල චේතනා මේවා අකුසල චේතනා අන්න ඒ චේතනාවල තියෙන අදාළ නොවන යෝග්‍ය යෝග්‍ය නොවන යෝග්‍ය අයෝග්‍ය භාවයේ මේ විදිහට මේවායේ ගුණගති ලක්ෂණ ස්වરૂප ස්වභාව යෝග්‍ය අයෝග්‍ය භාවයේ ප්‍රධාන වශයෙන් විඥාණයට තවත් සියුම් පැත්තක් වෙන් කරලා ගන්න පුළුවන්කම තියෙනවා විඥානේ දියුණු වෙනකොට විඥාණයට හැකියාව තියෙන තවත් සියුම් ප්‍රතිකඩයන් මතු කරලා ගන්න. එවැනි අවස්ථාවක් විඥානේ දියුණු අවස්ථාවක් තමයි මේ පඤ්ඤා කියලා කියන්නේ. පඤ්ඤා මට්ටමට විඥානේ දියුණු වුණාම නාම රූප ධර්මවල බොහෝ සියුම් ප්‍රතිකඩයන් මතු කරලා ගන්න පුළුවන්. විශේෂයෙන් ආචාර ධර්මීය අංශය මතු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ මට්ටමේ ඒ අන්නේ මට්ටම විඥා පඤ්ඤා කියලා කියනවා. ඒක විඥාණය දැන් මේ නාම රූපේ අල්ලගෙනමයි මේ යන්නේ. දැන් නාම රූපයෙන් තොරව විඥාණයට මේවා මේ කියන ආචාර ධර්මයේ මේ සියුම් පැතිකඩයන් මතු කරන්නේ නාම රූප ධර්මවල තියෙන සියුම් පැතිකඩයන්ම තමයි මේ මතු කරන්නේ විඥාණය. මේක අල්ලගෙන උඩට යනවා වගේ නිකන් ලක්ෂණයක් පේන්න තියෙනවා. නාම රූපේ අල්ලගෙන නාම රූපේම සියුම් පැතිකඩ මේ විඥාණය විසින් පෙන්නන නාම රූපේම මතු වුණු විඥාණය නාම රූපේම තේරුම් ගන්නවා නාම රූපේම සියුම් පැතිකඩයන් පෙන්නන. ඒකයි මේ නාම රූප පත්‍ය විඥාන. නාම රූපයේ ඇති කල්ලි විඥානේ ඇත. අනිත් පැත්තට විඥාන පත්‍ය නාම රූපං. එහෙම පැතිකඩකුත් තියෙනවා. එතකොට ওই විදිහට විඥානේ දැන් සංඥා මට්ටමින් විඥාන මට්ටමට විඥාන මට්ටමින් පඤ්ඤා මට්ටමට ටික ටික වර්ධනය වෙනවා නාම රූපයේ ඇසුරෙන්ම. ඊළඟට පඤ්ඤා බුදුදහමේ තවත් ඉස්සරහ පියවරක් වෙන්නන අභිඤ්ඤා කියලා. අපි ඒකත් කලින් අවස්ථාවල පැහැදිලි කරලා තියෙනවා. නමුත් මේ වෙලාවෙත් චුට්ටක් ඒක ගැන හිතෙමුකලොත් නාම රූප ධර්මවල යථා ස්වභාවයේ විඥානයේ විසින්ම තේරුම් ගන්න. නාම රූපේ ඇසුරෙන්මයි ඒක තේරුම් ගන්න. යථා ස්වභාවය කියුවම අපි දන්නවා අනිත්‍ය ස්වභාවය, අනාත් ස්වභාවය, විපරිණාම ලක්ෂණේ, සමුදය වය ලක්ෂණේ, පටිච්ච සමුප්පන්න ලක්ෂණේ කියලා ස්වභාවික පොදු ලක්ෂණ ටිකක් තියෙනවා. සියලු නාම රූප ධර්ම වලට සාධාරණ ලක්ෂණ, පොදු ලක්ෂණ කියලා කොටසක් තියෙනවා. ඒකත් අඳුන ගන්න පුළුවන්. ඒක අඳුන ගන්නෙත් විඥානයේ විසින්මයි, විඥානයෙන්මයි නාම රූපයේ ඇති පොදු ලක්ෂණ. නාමත් රූපත් අනිත්‍ය බව. නාමත් රූපත් අනාත්ම බව. නාමත් රූපත් විපරිණාමයේ වෙන බව. නාම රූප ඇති වුණා වගේම නැති වෙන බව. නාම රූප මෙසේ වන්නේ ඒ දේවල් සිදුවීමට හේතු ප්‍රත්‍ය ඇති කල්හි බව කියලා ගැඹුරු තලයක් වඩාත් ගැඹුරු පැත්තක් වටහා ගැනීමේ හැකියාව විඥාණයට තියෙනවා. එතකොට ඒක නිසා ඒ එතෙන්දි හඳුන්වන්නේ අභිඥා කියලා. අභි කියුවේ අතන අර ගැඹුරු කියන අර්ථය දෙන්නයි. අභි කියනවා මේ උපසර්ග පදයේ යෙදුවේ. ඥා දැන ගැනීමනේ විඥානයේ ස්වභාවය, විඥාන ලක්ෂණේනේ. ඒතර මෙතෙන්දී අභිජානාති ඉති අභිඥා.
මේ නාම රූපේමයි වෙන දෙයක නෙවෙයි නාම රූපේම ගැඹුරු తత్వයේ ඉන්න යථා తత్వයේ අවබෝධ කරගත්තා. නාම රූපේම උපන් විඥාණය නාම රූපේම යථා ස්වභාවය අවබෝධ කරගත්තා. අභිඤ්ඤා මොනෝ විදියට නාම රූපයෙන් ඇති වෙන නාම රූපය නිසා දැන් මෙතන තියෙන නාම රූපය නිසා උපදිනව නාම රූපය නිසා පවතින මොකද්ද විඥාන. එහෙම නාම රූපය නිසා උපදින නාම රූපය නිසා පවතින විඥාණයට පුළුවන්කම තියෙනවා නාම රූපේම තේරුම් ගන්න. නාම රූපේම අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ආරම්භයේදී නාම රූපය යන්තමට තේරුම් ගන්න ලක්ෂණයක් තියෙනවා. ඊට පස්සේ ටිකක් එහාට යනකොට නාම රූප ධර්මවලම තියෙන ආචාර ධර්මීය පැතිකඩක් යෝග්‍ය අයෝග්‍ය භාවයක් සාපේක්ෂව මෙතෙන්ට මේක යෝග්‍යයි මෙතෙන්ට අයෝග්‍යයි මේ රූප ධර්මයේ මේ රූප ධර්මයේ මේ අවස්ථාවට මෙතෙන්ට ප්‍රාමාණිකයි මෙතෙන්ට ප්‍රාමාණික නොවේ. නාම ධර්මත් එහෙම මේ නාම ධර්මයේ මෙතෙන්ට යෝග්‍යයි මෙතෙන්ට අයෝග්‍යයි. මේ නාම ධර්මයේ මෙතෙන්ට ප්‍රාමාණිකයි මේ නිෂ්ප්‍රමාණිකයි. ආදි වශයෙන් මේ නාම රූප ධර්ම වලම ක්‍රියාකාරීත්වය හෝ ඒවයි ස්වરૂප ස්වභාව හෝ යෝග්‍ය අයෝග්‍ය භාවයේ වගේ ගැඹුරු තත්ත්වයන් ගැඹුරින් මේක වටහා ගැනීමේ හැකියාව විඥාණයට එනවා. තවත් එහාට ගිහිල්ලා නාම රූපයි නාම රූප මිශ්‍ර වීම නැත්නම් නාම රූප මිශ්‍ර වෙලා ඇති වෙන තත්ත්වයන් නාම රූප එකට ක්‍රියාත්මක වෙන තත්ත්වයන් ඒවයින් මතු කරන යම් ගුණාංග ගති ලක්ෂණ ස්වરૂප ස්වභාව හැම දෙයක්ම අනිත්‍ය අනාත්ම බව තේරුම් ගන්නත් විඥාණයටම පුළුවන්. විතරක් නෙමෙයි විඥාණයත් අනිත්‍යයි කියලා තේරුම් ගන්න විඥාණයට පුළුවන්. විඥාණයත් පටිච්ච සමුප්පන්නයක්. විඥාණයත් හේතුඵල ධර්මතාවයක්. විඥාණයත් ඇති වුණා වගේම නැති වෙනවා කියලා තේරුම් ගන්නෙත් විඥාණයමයි. ඒක උතෙන්ට එනකොට විඥාණය විඥාණයත් අඳුනගෙන විඥාණයට විජානනය වෙන යමක් තියෙනවද ඒ සියල්ලත් අඳුනගෙන සියලු ආකාරයෙන් ඒ අවස්ථාව හඳුන්වනවා පරිඥා කියලා. ආත්පසින්ම අවබෝධ කරගෙන තියෙන අවස්ථාව. විඥාණය තමන් කවුද කියලාද දන්නෝ තමන්ගේ විෂයපතයක් දන්නෝ විඥානේ විඥානේම දන්නෝ විඥානේ කොහොමද හටගත්තේ කොහොමද පවතින්නේ කොහොමද නැති වෙන්නේ කියලා. එතකොට ඒ හටගත්තේ නාම රූපයෙන්නේ නාම ධර්ම සහ රූප ධර්ම ඇසුරෙන්නේ. ඊට පස්සේ විඥානේ නාම රූපේ යථා ස්වභාවයක් දන්නෝ නාම රූපේ කොහොමද පවතින්නේ හටගන්නේ නැති වෙන්නේ කියන එකක් දන්න. ඒ විදිහට ඔය ආකාරයට විඥාණය නාම රූපයෙන් හටගෙන නාම රූපය පිරිසිඳ දක්කින තත්වයේ දක්වා විඥාණය කිසියම් ආකාරයකට වර්ධනය වීමක් තියෙනවා. සංඥා විඥා පඤ්ඤා අභිඤ්ඤා පරිඤ්ඤා වශයෙන් ඉතින් පරිඤ්ඤා තත්වයට ආපුවම විඥාණය කිසිවක් අල්ලන්නේ නැති හැම දෙයක්ම අවබෝධ කරගෙන සිටින විඥානයත් අවබෝධ කරගෙන සිටින නාම රූපය පිළිබඳවත් උපේක්ෂා වෙන විඥානය පිළිබඳවත් උපේක්ෂා වෙන තත්වයට විඥානයපත් වෙනවා. ඒ තත්වයේ අපපතිත්ත්‍ය විඥාන අනිදස්සන විඥාන ආදී වශයෙන් අපේ ධහමේ හඳුන්වනවා. ඉතින් ওই විදිහට විඥාන නාම රූප අතර හේතුඵල සම්බන්ධතාවයේ අපිට අවබෝධ කරන්න පුළුවන්. ඉතින් විඥාණයට අවශ්‍ය නම් විඥානේ පැවැත්ම නැවැත්මක් කරගන්න
Ena nama rupa asurin ni pawati, ena nama rupa pavatma nevatma karu, vinyane pavatma tavasan, anne vidiyata. Ting ehemai, me vinyana nama rupa kriyakaritve, e vidiyata. Ting oya siddhi deka api ohoma tiyala ada sakatchawa api metakin karunu pahadili kirima natara karanna kemathi. Mokada api ada tika kal vela itu dharma sakatchawa nima karanna avashyathawayak tibenawa ada mama sadaham meduri ada visheshayen mehenin wanseelage dahamhamawa pawaththena dawasa nisa kohoma nawath apita tawa tika welawak gatha karata haki me hetu bala sambandhatave ada api katha kare visheshayen vinyana nama rupa atara sambandhe nama rupa saha salayatana atara sambandhe salayatana gana api kalin katha kara namuth ada visheshayen avadharane kare nama rupa saha vinyana atara sambandhe nama rupa vinyana atara tawat sambandhayak vinyana nama rupa kiyala anith patthara sambandhatawayakuth api katha karana eka api idirith sakatcha karamu මෙන්න මේ ධර්මතා අතර අන්තර් සම්බන්ධතාවය නැත්නම් පටිච්ච සමුප්පන්නතාවේ හේතුඵල සම්බන්ධතාවේ අපිට වටහාගත හැකි නම් අවබෝධ කරගත හැකි නම් එහෙමනම් අපිට මේ විඥාන නාම රූප දෙකම ප්‍රශ්නයක් නොවේ ගැටලුවක් නෙමෙයි දුකක් නෙමෙයි මේක හේතුඵල සම්බන්ධතාවයක් හැටියට අවබෝධ කරගත්තනම් එපමණයි ඉතින් ඒක එසේ අවබෝධ කර නොගත හොත් තමයි විඥාන නාම රූප ගැටලුවක් බවට පත් කරගන්නේ. ওই විඥාන නාම රූප ගැටලුවක් බවට පත් කරගෙන තියෙනවා බොහෝ දෙනෙක්. බොහෝ දෙනෙක් ඒක පත් කරගෙන තියෙනවා. ඔය අනිත් ගැටලු වලට වඩා සංකීර්ණ සියුම් ගැටලුවක් විඥාන නාම රූප ගැටලුව. ඒ නිසා බුදුදහමේ විඥාන නාම රූප දෙක අන්‍යෝන්‍ය ප්‍රත්‍යතාවයක් සහිතව එකිනෙක මත පවතින පටිච්ච සමුප්පන්න ධර්මතාවයක් හැටියට ඉතාම හොඳට පැහැදිලි කරලා තිබෙනවා මේක සමහර විට අපිට ටිකක් තව සාකච්ඡාවක් විතර කරන්න වේවි විඥාන නාම රූප පිළිබඳව ඉතින් ඒක හේතුඵල ධර්මතාවයක් හැටියට දැක්කනම් එතන අවිද්‍යාව දුරු වෙනවා මේකෙ මොකොත් අමුතු දෙයක් හැංගිච්ච දෙයක් গুপ্ত දෙයක් තේරුම් ගන්න බැරි දෙයක් එහෙම එකක් නැහැ මේක නාම රූපයේ ඇසුරෙන් විඥාණය අට ගන්නවා ඊට පස්සේ නාම රූපයේ ඇසුරෙන්ම පවතින යම් මොහතක නාම රූපය නිරුද්ධ වෙනවාද ඉතින් විඥාණයත් නිරුද්ධ වෙයි ඒකයි ඉතින් ඒකයි ස්වභාවය ඉතින් අපිට නාම රූප සහ විඥාන හොවා වෙනස් කර ගන්න ඕන නම් ඒකටත් ක්‍රමවේදය තිබෙනවා. ඉතින් ඒක අපි තව ටිකක් පසුවට සාකච්ඡා කරමු. ඉතින් ওই විදිහට ටිකක් මේ නාම රූප විඥාන සාකච්ඡාව ටිකක් සංකීර්ණ සහ නිකන් ශාස්ත්‍රීය පැත්තට බර ගතියක් ඔබට දැනෙයි. කොහොම නමුත් මම හිතනවා මේ කාරණා ටික අවබෝධ කරගන්න පුළුවන් කියලා. හොඳයි. අපි මෙතෙන් සිට වෙනදා වගේ මේ අපේ ධම්සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට අපි අවස්ථාව සලසනවා මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න විඥාන නාම රූප වගේ අවස්ථාවකට එනකොට තරමක් හේතුඵල සම්බන්ධතාවයේ ප්‍රායෝගිකව තේරුම් ගන්න තමා තුලින් තේරුම් ගන්න කිසියම් ආකාරයේ දුෂ්කරතාවයක් පැන නගින්න පුළුවන් නමුත් උත්සාහ කරොත් අපිට ඕක තේරුම් ගන්න අපහසු නැහැ. අපේ මේ කය මනස ශරීරය තුලම මේ තේරුම් ගැනීමේ හැකියාව, අවබෝධ කර ගැනීමේ හැකියාව, වටහා ගැනීමේ හැකියාව අපිට තියෙනවා. යමක් දකින්න, යමක් විඳින්න, යමක් වටහා ගන්න, ස්පර්ශ කරන්න මේවා දැනෙනවා. ස්පර්ශ කරපුවාම දැනෙනවා ඇහැට පේනවා කනට ඇහෙනවා නාසයට දැනෙනවා ඒවයි තියෙන ගති ලක්ෂණ අවබෝධ කරගන්නත් පුළුවන්
එනම් මෙතන විඥාන ක්‍රියාකාරීත්වය අපිට අපතුලින් දකින්න පුළුවන්. ඒ වගේම අපි දකිනවා කියලා කියන්නේ නාම රූපමයි. පේනවා කියලා කිව්වොත් මොනවද පේන්නේ කියලා ඇහුවොත් මොනවද පේන්නේ? නාම රූපමයි. මොනවද ඇහෙන්නේ? නාම රූප. මොනවද නාසයෙන් දිවෙන් කයෙන් ගන්ධ රස පහස වශයෙන් විඳින්නේ? නාම රූපමයි. විඥාණයෙන් වටහා ගන්නෙ මොනවද? මනසින් වටහා ගන්නෙ මොනවද? නාම රූපමයි. එන දෙයක් නේ. එතකොට ඒ නාම රූප ඇතුළෙම කරකැවෙන ගතියක් විඥානයේ තියෙනවා. එතනින් එතනින් එහාට යන්නේ නැහැ කියන දේශනාවක බුදු පියාණන් වහන්සේගේ තියෙනවා. ඒක අපි දෙවනුව සාකච්ඡාවකදී මේ ගමු. නමුත් මේ නාම රූප විඥාන නාම රූපයෙන් හටගෙන නාම රූපයම දකින ආහන විඳින ගතියක් විඥානයේ තියෙනවා. මොනවද දකින්නේ කිව්වොත් නාම රූපමයි දකින්නේ. මොන අදහන්නේ කිව්වොත් නාම රූපමයි යන්නේ. මේ විදිහට. ඉතින් ඕක අපිට අපේ ජීවිතය තුළින් ප්‍රායෝගිකව අත්දකින්න අත්විඳින්න පුළුවන්. ඕකේ මහා අමුතු গুপ্ত දෙයක්, බැරෑරුම් දෙයක්, හැංගිච්ච දෙයක්, වටහා ගන්න බැරි දෙයක්. එහෙම නැහැ. හරිම ස්වභාවිකයි. ඉමස්මින් සති ඉදං හෝති. මේක නිසා මේක පවතින. එහෙමයි. හොඳයි. එහෙමනම් අපි ධම් සභාවේ අපේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට අපි ආරාධනා කරනවා. යම් යම් ගැටලු ප්‍රශ්න හෝ අදහස් දැක්වීම තිබෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්න කියලා. ගැනීම බවවන අතර එයින් උදාවන සංකල්පනා හේතු කොටගෙන ජාති සෙනිකහා සම්මුති වශයෙන් අපිට වෙනස් කර ගැනීමට සබ්බාසව සූත්‍රේන තත්තාකාර ආස්තවලින් යුදීමේ එක්කමයක් හෝ අවස්ථානුකූලව අනුගමනය කිරීමෙන් ජාති කියන ස්වභාවය අවබෝධ කරගත්තම ඒ ස්වභාවය වෙනස් කරගත හැකිද? ජාති කියන්නේ මේ සත්වයේ හැටියට කිසියම් සත්වනිකායක ඉපදීමනේ ජාති කියලා මෙතන කියන්නේ. එතකොට ඒ தত্ত্বය වෙනස් කරගත හැකිද කියන එකයි ඔය ප්‍රශ්නේනේ. ඒකනේ ප්‍රශ්නේ. එතකොට අපි සබ්බාසව සූත්‍රයේදී මේ කතා කරා පරමවින්ම දස්සනා කියලා. දස්සනා කියන්නේ මේ දේ මෙහෙම වෙනවා කියලා දැක ගැනීම, තේරුම් ගැනීම, අවබෝධ කර ගැනීම කියන එකයි. එතකොට මේ දැකගත් පුද්ගලයාට දකින කෙනාට එතන යා දකිනවා දස්සනා කියන්නේ මේ සිද්ධි වල අන්තර් සම්බන්ධතාවය. කියන්නේ භවපච්චා ජාති කියන කාරණේ යා දකිනවා. ඒක තමයි එතන දස්සනා කියලා කියන්නේ. හේතුඵල ධර්මතාවයේ දැකීම කියන එකයි. එතකොට මේ හේතුඵල ධර්මතාවයේ දැක්ක කෙනාට ඒ හේතුව වෙනස් කිරීමේ හැකියාව තිබෙනවා. මේ හේතුව නිසායි මේක වෙන්නේ. මුලින්ම අපිට එන්නේ දස්සනා. දකිනවා මේ මේ සිද්ධි දෙකේ අන්තර් සම්බන්ධය දකිනවා. මේක නිසා මේක වෙනවා. මේක තියෙනකොට මේක තියෙනවා. මේක නැති වුණාම මේක නැති වෙනවා. ආදී වශයෙන්. ඒක තමයි මෙතන දස්සනා කියලා කියන්නේ. එතකොට ඒක දකින කෙනා නැත්නම් ඒක අවබෝධ කරගත්ත කෙනා, ඒක ප්‍රත්‍යක්ෂ කරගත්ත කෙනාට පුළුවන් අපි හිතමු ඒ සබ්බාසෝ සූත්‍රයේ මේ කාරණේටම ගියෝ ඒ ඔස්සේම කතා කරොත් ඊළඟට තියෙන සංවරා කියලා. සංවරා කියලා කියන්නේ අපි කියමු නොකර හැරීම නැත්නම් කිරීම කියලා. සංවර කියන එකට එක්ක නොකර හැරීම, නොකියා හැරීම, නොසිතා හැරීම. එහෙම නැත්නම් කිරීම, කීම, සිටීම වෙන්න පුළුවන්. සංවරයට අයිති වෙන.
කළ යුත්ත කිරීම කිව යුත්ත කීම සිටිය යුත්ත සිටි නොකළ යුත්ත නොකිරීම නොකිය යුත්ත නොකීම නොසිටිය යුත්ත නොසිටි ඕකනේ සංවරේ තියෙන්නේ එතකොට අපිට දැනෙනවා නම් මේ ಜಾති සඳහා මෙන්න මේක නොකළ යුතුයි ಜಾති ඇති වෙන්නේ මේක කලාප කරාම කියලා අපිට තේරෙනවා එන අපිට ඒක කිරීමෙන් වළකින්න පුළුවන් ඒක තමයි එතන සංවරා කියලා කියන්නේ එතකොට භවපත්‍ය ಜಾති මෙන්න මේ කර්ම කිරීම නිසා මේ විදියට කර්මානුරූපව සත්වය පහළ වෙනවා කියන කාරණේ දැක්කම අපිට පුළුවන් එතන සංවර වෙන්න ඒ කියන්නේ කර්මය නොකර ඉන්න පුළුවන් ඒකයි එහෙම නැත්නම් මේ මේ විදිහට කර්ම නිසා මේ භව මේ ಜಾති වෙනවා භව නිසා ಜಾති වෙනවා කියලා දැනගත්තම යම් කෙනෙකුට ඒක අවශ්‍ය නම් කරගන්නත් පුළුවන් මෙතන අහන්නේ ಜಾති නිරෝධය ගැනනේ එහෙනම් ಜಾති පච්චය අඳුනගත්තම නැත්නම් මේ මේ කර්මය නිසා මේ මේ භවය නිසා මේ කර්මය වෙනවා කියලා එහෙනම් අපිට ඒකෙන් සංවර වෙන්න පුළුවන් සංවර කියලා කියන්නේ එතන නොකර හැරීම නොකර හැරීම ඊළඟට තවත් උදාහරණයක් කිරීම කියන පැත්තට අපි ගත්තොත් කිරීම අපි පේනවා භවයට අදාළව යම් යම් තණ්හා උපාදාන වගේ දේවල් කිරීම හේතු මේ ගැටලුවක් වෙනවා කියලා. එතකොටත් අපිට ඒක නොකර අරින්න පුළුවන්. ඒ වගේම අපි හිතමු මේකට උපාදාන වෙන්නේ මේක නිත්‍ය වශයෙන් ආත්ම වශයෙන් සදාකාලික වශයෙන් හිතීම නිසා කියලා. එතකොට අපිට ඒක නොසිතාරින්න පුළුවන්. මේ විදිහට ಜಾති වෙන හේතු නැත්නම් ඊට අදාළ ප්‍රත්‍ය වලින් වැළකෙන්න පුළුවන්. හේතු වලින් වළකෙන්න පුළුවන්. අපි ඒක සංවරයි. ආදී වශයෙන්. ඊට පස්සේ පටිසේවනා ගත්තොත් ඇසුරු කිරීම වගේ දෙයක් අපි සලකා ගත්තොත් ඉතින් අපිට පුළුවන්කම තියෙන එතන භව ಜಾති නිරෝධයට උපකාර වෙන දේ ඇසුරු කිරීම කියලා කියනවා. ඒක කිරීම කියලා අපිට කියන්න පුළුවන්. මේ විදිහට. එතකොට අපි දස්සනාව ඇති වුණා යම් මොහොතක අපිට තේරුණාම වැටහුණාම භවපත්‍ය ಜಾති කියලා එතන ඉඳලා අපිට ಜಾති නිරෝධයට කළ යුතු දේ අපේ ධර්මයේ කියලා තියෙන නිසා එතන ඉඳලා අපිට ඒ දේ කරන්න පුළුවන්. කිරීමක් ද අවශ්‍ය වෙන්නේ, වැලකීමක් ද අවශ්‍ය වෙන්නේ, මගහැරීමක් ද අවශ්‍ය වෙන්නේ. දැන් ಜಾති දැන් භව තණ්හාව අපි ගත්තොත් භව තණ්හාව භව තණ්හාව අපි දන්නෝ භවය සකස් කරනවා කියලානේ. ඉතින් භව තණ්හාවෙන් භව සකස් වෙනවා භවපච්චා ಜಾති වෙනවා. එහෙනම් අපිට පුළුවන් එතන සබ්බාසෝ සූත්‍රයේ තියෙනවානේ විනෝදනා කියලා කාරණයක්. විනෝදනා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා කියන එකනේ. එතකොට මේ භවයේ තියෙන භව දුක නැත්නම් භව භවයේ තියෙන කටුකත්වය අපිට දැකලා භව තණ්හාව විනෝදනා කරන්න පුළුවන් සම්පූර්ණ අයින් කරන්න පුළුවන්. එතකොට ඒක භව නිරෝධයට උපකාරී වෙනවා. භව නිරෝධයෙන් ಜಾති නිරෝධය. ඒකයි භව තණ්හාව නිරෝධ සත්‍යයේදී මේ තස්සායව තණ්හාය ශේෂ විරාග නිරෝධෝ කියලා දක්වන්නේ. එතකොට අපිට කාම තණ්හාව භව තණ්හාව අපිට පේනවා නම් භව සමුදය කරනවා කාමයේ සමුදය කරනවා ඒකෙන් කාම භව මේවා උපද්දනවා කියලා. එතකොට අපිට පුළුවන් මේ ඒක දුරු කරා. දුරු කරන කියන එක තමයි අර විනෝදනා කියලා කිව්වේ. විනෝදේති කියලා කිව්වේ. ඉතින් අන්නේ විදියට මේ ಜಾති සහ භව අතර සම්බන්ධය අපි දැක්කම ಜಾති නිරෝධය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගය ගත හැකි. ඒ විදියට ඒක කරන්න පුළුවන්. ඉතින් ප්‍රධාන වශයෙන්ම භව කියන්නේ කර්ම. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් මෙතන අදහස් කරන්නේ අකුසල සහ පාප කර්ම.
ඉතින් ඒ වයින් ජාතිය සකස් වෙනවා කියලා අපි දකිනකොට අපිට එතනම පුළුවන් කර්මය වෙනස් කරන්න. කර්මය නතර කරන්න. ඊළඟට කරපු කර්මය පිළිබඳ උපේක්ෂාවෙන්. අන්න එතකොට එතන බව බව සහ කර්ම කියන්නේ දෙකම එකයිනේ. එතකොට ඒක නිරෝධේ ජාති නිරෝධේ කරගන්න පුළුවන්. අන්නේ විදිහයි ඔතන ඔය බව සහ ජාති අතර සම්බන්ධය අපි තේරුම් ගත යුතුයි. සම්මුති මරණය ඉබේම ජය ගන්න පුළුවන්. මේ මොන සම්මුති මරණය ඉබේම ජය ගැනීමනේ. ඔව් සම්මුති මරණය කියලා කියන්නේ අපි මිය යන අවස්ථාව මේ ජාතිය ජාතියෙන් මිදී යන අවස්ථාවනේ. එතන එන අවස්ථාව අපි භවය නැත්තම් කර්ම උපාදාන කරලා නැතිනම් එතනින් ඒක නිමයි. උපාදාන පත්‍ය උපාදානය කරලා නැත්තම් ඒකයි දැන් භව තණ්හාව කියලා අපි කියමු. නැවත භවයක් සකස් වීමට භවයකට තණ්හාව නැත්තම් මේ භවයේ දුක හොඳින් තේරුම් අරගෙන මේ ජාති දුක ජාතිත් එක්ක තියෙන ජරා මරණ ශෝක පරිදේව ආදී දුක්ඛ දෝමනස් ඔක්කොම තේරුම් අරගෙන නැවත යම්කිසි හට ගැනීමකට යම්කිසි උප්පත්තියකට තියෙන කැමැත්ත අවසන් කරලා තියෙනවනම් එහෙනම් ඒ තැනත්තා එතනින් මරණයෙන් නිමා වෙනවා. ඒක තමයි මේ අපි අදහස් කරන දේ. මේ ජීවිතයේදී ওই ශනික මරණය කියන කාරණේ එක ටිකක් මේ ඒක වෙනස් විදිහේ කාරණයක්. මේ මොහොතේ නාම රූප ධර්ම වල ඇති වෙලා පැවිතිලා නැති වෙලා යන්නේ ওই ශනික මරණය කියලා කියන්නේ. හැම මොහොතකම නාම රූප ධර්ම හටගෙන පැවිතිලා නැති වෙලා යන. එතකොට නාම රූප සන්තතිය නාම රූප සන්තතියක් පවතිනවා. ඒ නාම රූප සන්තතියක් නිමා වෙන අවස්ථාව අපි ඔය සම්මුති මරණය කියලා කියන්නේ. අපි මැරෙනවායි කියන අවස්ථාව. ඉතින් අර ෂණික මරණය තුළින් යථාබෝධය ලැබපු කෙනාට සම්මුති මරණ අවස්ථාවෙත් අලුතෙන් භවයක් නැත්නම් අලුත් ජාතියක් අලුතෙන් හට ගැනීමක් පිළිබඳ අවශ්‍යතාවයක් නැත්නම් ඇල්මක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා සම්මුති මරණය මේ ක්ෂණික මරණය ඒ කියන්නේ නාම රූප ධර්ම ඒ මොහොතේ ඇති වෙලා පැවතිලා නැති වෙලා යන එක තුලින් එහි යථා ස්වභාවය අවබෝධ කරගත්ත නම් සම්මුති මරණ අවස්ථාවෙත් හිත උපේක්ෂාවේ පවතින ආයිමත් භවයක් ආයිමත් තත්ත්වයක් අපේක්ෂා කරන හිතක් එතන නැහැ. එතකොට සම්මුති මරණයෙන් එහාටත් පැවැත්මක් නැහැ. මොකද ආයි ජාතියක් උපාදාන කරන්නේ නැහැ. ආයි භවයක් උපාදාන කරන්නේ නැහැ. මේ විදිහට. ඒක ගොඩක් හදක් වෙන්න ඕනේ නේද? මොකද්ද? ඒක ගොඩක් සකස් වෙනවා. ඔව් සකස් වෙනවා කියන්නේ ඇත්තටම එක පැත්තකින් අවබෝධ කර ගැනීම අනිත් පැත්තෙන් අතහැරීම. අවබෝධයේ පැත්තේ තියෙන්නේ මේකේ අනිත්‍ය අනාත්ම ස්වභාවය දුක්ඛ ස්වභාවය අවබෝධ කර ගැනීම. ඊට පස්සේ මේවයි තියෙන తాවකාලික වශයෙන් මේවයි තියෙන යම් යම් ගති ලක්ෂණ කෙරෙහි හිතේ තියෙන බැඳීම අතහැරීම. අවිද්‍යා තණ්හා කියලා අපි ওই දෙකට කියනවා. අවිද්‍යාව දුරු වුණා කියලා කියන්නේ මේකේ යථා ස්වභාවය අවබෝධ කරගත්තක. තණ්හාව කියන්නේ මේකත් එක්ක තියෙන යම් යම් අර මේවයි තියෙන වින්දනීය ගතිය නිසා ඇති වෙලා තියෙන බන්ධන. වින්දනේ නිසා ඇති වෙලා තියෙන බන්ධන වල තමයි තණ්හා කියන්නේ. එතකොට මේ වින්දනේ පවා තියෙන යථා ස්වභාවය තේරුණා නම් ඒ බන්ධනයත් අයින් වෙනවා. එතකොට ඒ වින්දනේ අනිත්‍යනාත්ම ස්වභාවයත් තේරුම් ගන්න එක තමයි විද්‍යා කියලා කියන්නේ. එතකොට අවිද්‍යා තණ්හා දෙක දුරු වීම තුළ තමයි ඔය කියන
අපි කතා කරන මේ භව ජාති කියන තත්වයන් නැවත සකස් නොවන එකයි අවශ්‍ය. ස්වාමීන් වහන්සේ මේ නාම රූප පිරිසිදු දැකීමේ තත්ත්වයට පත් වෙන විට විඥානයේ නිරෝධ වීම නිසානේ ස්වාමීන් වහන්සේ ප්‍රඥාව පහළ වෙන්නේ. ඒක ස්වාමීන් වහන්සේ මේ විඥානයේ ද්වතාවය මේ පවතින නිසා අනිදර්ශන විඥානයට පත් වෙන්න ඒක ටිකක් ප්‍රශ්නේ ඔබතුමී අහන ප්‍රශ්නේ ටිකක් සංකීර්ණයි. මට ඒ තරම්ම ප්‍රශ්නේ පැහැදිලි මදි. ආයි මට ඇහුවොත් මොකද්ද කියන්නේ කියලා. නාම රූප පිරිසිදු දැකීමේ තත්ත්වයට පත් වෙන විටනේ ස්වාමීන් වහන්ස විඥානයේ නිරෝධ වෙලා ප්‍රඥාව පහළ වෙන්නේ. විඥානයේ නිරෝධ වෙලා විඥානය විඥානයේ තියෙන අවිද්‍යාව විඥානයේ යම් අවිද්‍යාවක් තිබුණා නම් ඒක නිරෝධ වෙනවා කියලා කියන්න පුළුවන්. නාම රූප විරිසිඳ දැනගන්නේ පිරිසිඳ දැනගන්නවා කියලා කියන්නේ නාම රූප වල තියෙන අනිත්‍ය අනාත්ම ස්වභාවය අවබෝධ කර ගැනීමනේ. එහෙමයි. එතකොට නිරෝධ වෙන්නේ විඥානයේ නෙමෙයි විඥානයේ තියෙන අවිද්‍යාව. විඥානයේ හිතාගත්ත නම් නාම රූප නිත්‍යයි කියලා. නාම රූප ධර්ම වෙනස් වෙන්නේ නැහැ කියලා හිතුවනම් අන්න ඒක අයින් වෙනවා. ඒක. එහෙමයි සර්. විඥානයේ නිරෝධ වෙන්නේ යම් වෙලාවක නාම රූප නිරෝධේ. මොකද නාම රූප ඇසුරෙන් පවතින එකක් නේ විඥානේ. විඥානේ දියුණු වෙන්න අපි කිව්වේ අර පඤ්ඤා අභිඤ්ඤා පරිඤ්ඤා වශයෙන් විඥානේ දියුණු වෙනකොට විඥානේ තියෙන අවිද්‍යා තණ්හා අයින් වෙනවා. ඔව්. එතකොට තමයි අර අපපතිට්ඨිත වෙන්නේ අනිදස්සන වෙන්නේ විඥානේ යමක් උපාදාන නොකරන තත්වයට යමක් අපේක්ෂා නොකරන තත්වයට යමක නොපිහිටි තත්වයටපත් වෙන්නේ. දැන් නාම රූපේනේ පිහිටන්නේ විඥානේ. එතකොට නාම රූපේ පිහිටනවා කියලා කියන්නේ නාම රූපේට තණ්හාමාන දික්ටි වශයෙන් උපාදාන කරන ගතියක් විඥානයේ තියෙනවා. මොකද විඥානයේ පවතින්නේ නාම රූපයෙන් නිසා. හැබැයි විඥානයේටම තේරෙනවා නාම රූපයේ අනිත්‍ය අනාත්ම වශයෙන්. අවබෝධ වුණාම විඥානයේ නාම රූපය අතහරිනවා. නාම රූපයේ ගැන තියෙන ඒ අවිද්‍යාත්මක බලාපොරොත්තුව විඥානයේ තුල තිබුණු ඒක ගිලිහිලා යනවා. එතකොට විඥානයේ නාම රූපය මත පිහිටන්නේ තණ්හාමාන දිට්ඨි වශයෙන්. මේ නාම රූපයේ මමයේ මගේ මට ඕන හැටියට පවත්වන්න පුළුවන් ය කියන අදහසේ විඥානේ නැහැ. විඥානේ දන්නෝ තමන් පවතින්නේ නාම රූපේ නිසා. හැබැයි නාම රූපයත් අනිත්‍ය අනාත්මයි. එතකොට මේ අනිත්‍ය අනාත්ම දෙයක් මත පවතිනක් විඥානේ කියන එක විඥානේ විසින්ම අවබෝධ කරගන්න. එතකොට විඥානේට පිහිටන්න තැනක් නැහැ. විඥානේ දන්නෝ පිහිටන්න තැනක් නැහැ. පිහිටෙන තැන අනිත්‍යයි අනාත්මයි කියල. ඒකයි. හොඳයි, අපි එහෙනම් අද දහම් හමුව නිමා කරනවා. අපි පොඩ්ඩක් කාලය අද ගන්න බලාපොරොත්තු වෙනවා. කල්පිය අපි දහම් හමුව නිමා කරන්න. නැවත අපි දහම් හමුවට මුණ ගැහෙන්නේ හිතානිද දෙකේ නැහැ. හිත සෙනසුරාද සහ නිද ඉරිදා. මේ දිනවල අපි විශේෂ වැඩ කටයුතු වලදී සිටින නිසා නැවත අපි මුණ ගැහෙන්නේ සඳුදා දවසේ, කියන්නේ 28 වෙනිදා මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. තවදුරටත් අපි හේතුඵල ධර්මතාවය යටතේ විඥාන නාම රූප පිළිබඳව තව ටිකක් සාකච්ඡා කිරීම සුදුසුයි කියලා මටත් හිතෙනවා. මොකද ඒක පිරිසිදු වෙන්න ඕන, අවබෝධ වෙන්න ඕන තැනක්. මේක අන්‍යෝන්‍ය ප්‍රත්‍යතාවයේ එකිනෙක මත පවතින ධර්මතාවන් හැටියට අවබෝධ කරගෙන ඒ විඥාන නාම රූප ගැටලුව निराකරණය කර ගැනීමේ අවශ්‍යතාවය මේ
හුඟක්ම අපිට තියෙනවා. ඒක නිසා අපි මේ සාකච්ඡාව තවත් පියවරකට තියමු. ඒ අනුව අපි හිත අනිද්ද දවස් දෙක ඇරලා සෙනසුරාදා ඉරිදා මග හැරලා සවුඳ දවසේ බලාපොරොත්තු වෙන මොන ගැහෙන්න සුපුරුදු වේලාවටම. ඉතින් හේතුඵල ධර්මතාවය අවබෝධ කර ගැනීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඥානය අපේ ඥානය පිළිබඳ ගොඩාක් ඥානෙ ඇති කර ගන්න ඥානෙ ඇති කර ගැනීමත් ඒ හරහා මේ තියෙන ගැටලු නිරාකරණය කරගෙන මේවා දුකක් බවට ගැටලුවක් බවට පරිවර්තනය වෙලා තියෙනවා නම් ඒකෙන් මිදෙන්න තමයි අපි මේ සිද්ධි අතර අන්තර් සම්බන්ධතාවය අපි නිතරම ගවේෂණය කරන්නේ බුදු පියාණන් වහන්සේත් ඒ අන්තර් සම්බන්ධතාවය අපිට පෙන්වලා දුන්නේ ඒ සඳහාමයි. ඒත් අපිත් නිතරම මේවයි තියෙන අන්තර් සම්බන්ධතාවය නිසා දුක ඇති වෙන ආකාරය දකින්නවා. ඒ වගේම ඒ අන්තර් සම්බන්ධතාවය වෙනස් කර ගැනීමෙන් දුක නිමා කරගන්නත් අපිට අවබෝධය තියෙන්න ඕන. මං හිතනවා මෙතෙක් අපි සාකච්ඡා කරපු සිද්ධි වලින් ඒ පිළිබඳ අවබෝධය සෑහෙන ප්‍රමාණයකට ඇති වෙන්න ඇති. තවදුරටත් ගැටළු ප්‍රශ්න ආදී දේවල් තියෙනවා නම් මං හිතනවා හැමෝම ලිඛිතව තියාගන්න එක හොඳයි. ලිඛිතව තියාගෙන මේ අපේ ප්‍රශ්න වටේදී සාකච්ඡා වටේදී ඒවා ඉදිරිපත් කරනවා නම් හොඳයි. ඉතින් අපි මේ හේතුඵල සම්බන්ධතාවය පිළිබඳව කරගෙන සාකච්ඡා මාලාවේ අද සාකච්ඡාව මෙතකින් නිමා කරනවා. වෙනද වගේ මේ සදාම් හම්මෝට සම්බන්ධ වුණු අපේ කල්යාණ මිත්‍ර හැම දෙනාටම මේ හේතුඵල ධර්මතාව අවබෝධ කරගෙන දුකේ විශේෂයෙන් දුකේ හේතු කෙලෙස් වල හේතු හොඳින් අවබෝධ කරගෙන ඒ කෙලෙස් ඒ දුක් නිරෝධ කරගන්නට මේ පටිච්ච සමුප්පාද සාකච්ඡා මාලාව ආධාරකයක් උපකාරයක් වේවා. ඒ තුලින් හැම දිනාටම දුක්ඛ නිරෝධ කිලේශ නිරෝධ නම් වූ නිර්වාණය සාක්ෂාත් කරගන්නට මේ ජීවිතේදීම ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් පරමාර්ථයෙන් යුතුව අදත් සදහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. තෙරුවන් සරණයි සුවපත් වේවා.